නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. ඉතින් මේ ප්‍රභාතයේම උදෑසනම අපගේ භාග්‍යවතුන් වහන්සේ නම් අපගේ හදවතේ මුදුන්පත් වන්නේ උතුම් තුනුරුවන නම් මුදුන්පත් වන්නේ අපි මොනතරම් වාසනාව අභිවෘද්ධි පිණිස නිදහස පිණිස සැපේ පිණිස නිවන පිණිස කරුණු සකස් කරගන්න පින්වන්තයින්ද කියලා කරුණ සදහවතුන් දන්නවා. ඉතින් මේ පිණිස අවකාශය යෝජනා කරගනිමින් අදත් ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විර ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාල විකාශනයන් ඔස්සේ උදෑසනින්ම ඉරිදා උදෑසනින්ම සිත නිවන භාවනා උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් අපි ඔබ මුණ ගැහෙනවා. අපට කරුණානුකම්පාවෙන්ම අදත් අපගේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේ සදහම් සාකච්ඡාව උදෙසා වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැම දෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමිනී අපගේ නමස්කාරය වේවා. අපට මේ උතුම් ධර්මාර්ගය ගැන පෙන්වා දීලා අපව පැවිදි කළ අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ඕ සිසිරු පාසික ශ්‍රද්ධාවන්ත පින්තුනි, එහෙමයි ස්වාමී. දැන් පහුගිය කාල සීමාව තුළ අපි සතර සතිපට්ඨානය ගැන, ඒ වගේම භාවනාව ගැන යම් කරුණු ටිකක් සාකච්ඡා කරන්න යෙදුණා. අද විශේෂ භාවනාවක්. එහෙමයි ස්වාමීනි. මේ භාවනාවට කියන්නේ පිළිකුල් භාවනාව කියලා. ඒ තමයි මේ කාරණේ, මේ භාවනාව මුල් කරගෙන අපි කතා බහ කරද්දී මට හිතුණා මේ අපිට මේක හොඳ තීරුමක් අර්ථයක් ඇතිව මේ භාවනාවේ මොකද වෙන්නේ කියන කාරණේත් එක්කම හොඳට කතා බහ කළොත් ගොඩක් වටී කියලා. එහෙමයි ස්වාමීනි. සාමාන්‍යයෙන් අපි හිතමුකෝ අතරමං වෙච්ච මිනිස්සෙකුගෙන්, හරි පාර හොයාගන්න බැරි වෙච්ච මිනිස්සෙකුගෙන් අපිත් ගිහිල්ලා පාර ඇහුවොත් මොකද වෙන්නේ? අපිත් අතරමං වෙනවා. එතකොට අතරමං වෙච්ච කෙනෙකුට හරි පාර අපිට කියා දෙන්න බෑ. මේ ලෝකේ ගොඩාක් අය අතරමං වෙච්චයි. එතකොට හරි මඟ දන්නවා කියලා හිතාගෙන ගොඩාක් අය ඉන්නේ වැරදි මාර්ගයක් පුරුදු කරවන සහ වැරදි මාර්ගික යන අය. ඊට පස්සේ අපි හිතමු ඇස් පේන්නේ නැති කෙනෙක් ඉන්නෝ. එහෙමයි. ඒ ඇස් පේන්නේ නැති කෙනෙක් ගාවට ගිහිල්ලා අපි අර පාර විමසනවා වගේ. ඒතර මොකද වෙන්නේ? එයාටත් හොයාගන්න බෑ. ඒ අහන අයටත් අතරමං වෙන්න වෙනවා. ඒ වගේම මිත්‍යා දෘෂ්ටික මත තියෙන කෙනෙක් අපිට ඇසුරු කරන්න ලැබුණොත් ඒ මත, ඒ අදහස් එක්ක මොකද වෙන්නේ? අපිත් මම්මුලා වෙලා යනවා. එතකොට මේ මුළු ලෝකෙම අන්නේ විදිහට අන්ධ වෙලා හිටියා. මේ මුළු ලෝකෙම අන්නේ විදිහට අතරමං වෙලා හිටියා. මේ මුළු ලෝකෙම අන්ධ වෙලා තිබුණේ මොනවටද? මේ රූපෙට. එහෙමයි ස්වාමී. මේ රූපේ ඇත්ත හොයාගන්න බැරුව මේ ලෝකයාම අතරමං වුණා. ඒ වගේම තමයි අපේ ජීවිතවල සැප දුක කියන විඳීම තියෙනවා. මේ සැප විඳීම, දුක් විඳීම කියන එක කොහොමද මේ සත්වයාගේ ජීවිත අභ්‍යන්තරය තුළ සැප විඳීම, දුක් විඳීම උපදින්නේ? සත්වයා කොහොමද ඒකට ඇලිලා ඉන්නේ? එහෙමයි ස්වාමීනි. ඒතර මෙන්න මේ ඇත්ත නොදක මේ මුළු ලෝකෙම අන්ද වෙලා හිටියා. ඒ වගේම තමයි මේ අපි චිත්ත අභ්‍යන්තරයේ තුල, සිත තුල හඳුනා ගැනීම චේතනා උපදීද්දි මිනිස්සු බොහෝමයක් කල්පනා කරා. මේ හඳුනා ගැනීම චේතනා අපේ හිත තුල බාහිර පුද්ගලයෙක් විසින් ඇති කරන දෙයක් කියලා. එහෙමයි. එහෙම නැත්තම් ඒ ගැන වටහා ගන්න බැරුව මම්මුලා වෙලා හිටපු ලෝකයක් තිබුණා. ඒතර මේ සිත කියන්නේ මොකද්ද? මේ සිත කියන්නේ හේතුන්ගෙන් හටගත් එකක් කියලා අවබෝධ කරගන්න බැරුව මුළු ලෝකෙම අන්ධ වෙලා ඉද්දි
රැවටිලා ඉද්දි එවන් ලෝකයක තමයි බුදුරජාන් වහන්සේ පහළ වුණේ. ඉතින් ලෝකේ බුදුරජාන් වහන්සේ පහළ වෙලා බුදුරජාන් වහන්සේ තමයි සිසිරු පාසක මේ ලෝකයාට ඒ ඇස් අන්ධ වෙච්ච ලෝකයාගේ ඒ ඇස සුවපත් කරගන්න උපකාර කළේ. එහෙමයි ස්වාමීනි. ඒ ඇස තමයි නුවණ කියන ඇස. ඒතර මිත්‍යා දෘෂ්ටි විවිධ ක්ලේශයන්ගෙන් ඒ නුවණ කියන ඇහැ ලාටු බැඳිලා අන්ධ වෙලා ඉද්දි. ඒතර ඔබට අද උනත් තේරෙනු ඇති මං කල්පනා කරපු දෙයක් තමයි මේ මිනිස්සු ගොඩාක් අපි හිතන් හිටියට සද්ධාවක ඉන්නවයි කියලා නුවණින් ධර්මයේ හොඳට දන්නවා කියලා ඒක වැරදි. අපේ රටේ කොච්චර අය පුංචි පුංචි දේවල් වලට හවු වෙලා රැවටිලා යනවද? සමහර සිවුරු දරාගත් භික්ෂුන් වහන්සේලා විසින් කියන මතිමතාන්තර වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ විවිධයට නිරාගමික කියන පිරිස් වෙන්න පුළුවන්, නිന്ദා පහස කරද්දි වෙන්න පුළුවන්. මේ කුඩා දරුවගේ ඉඳන් බොහෝ අය ගොදුරක් වෙලා අකුසලයේ කරා ගමන් කරන තියෙනව නේද කියලා දෙන්න. ඒක නිසා අපි කල්පනා කරගන්න ඕනි. එහෙනම් මේ හැම පරිසරයක් තුලම අපිට රැකෙන්න තියෙන්නේ කොහොමද? ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා උතුරෙන් වෙන්න පුළුවන්, දකුණෙන් වෙන්න පුළුවන්, බටහිරෙන් වෙන්න පුළුවන්, නැගෙනහිරෙන් වෙන්න පුළුවන්. යම් ශ්‍රමණෙක් වෙන්න පුළුවන්, යම් බ්‍රාහ්මණෙක් වෙන්න පුළුවන්, යම් මතයක් දරන කෙනෙක් ඇවිල්ලා ඒ භික්ෂුවකට යම් විදිහකට මේ ඒ මතවාද කරුණු කියද්දි ඒක අහන භික්ෂුව වෙවුලා යනවනො. එහෙමයි. තැති ගන්නවනො. මේකෙත් මොකක් හරි ඇති කියලා හිතෙනවා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඇයි ඔහුට එහෙම වෙවුලා යෑමක් ඇති වෙන්නේ? ඒකට හේතුව කියනවා බුදුරජාණන් වහන්සේ. ඒකට හේතුව තමයි කියලා කියනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ තුල ඔහු පිහිටලා නැහැ කියලා. ඒ අවබෝධය කරලනේ හරියට යා හිඹුල් පුළුණ වගේ කියලා. උතුරින් හමන හොලඟට ඒ හිඹුල් පුළුණ දකුණට ගහගෙන යනවා ඉහළහසට. දකුණින් හමන හොලඟට උතුරු පැත්තට ඒ පුළුණ ගහගෙන යනවා. නැගෙනහිරෙන් හමන හොලඟට බටහිර පැත්තටත්, බටහිරෙන් හමන හොලඟට නැගෙනහිර පැත්තටත් ඒ හිඹුල් පුළුණ ගහගෙන යනවා. ඒ කියන්නේ ඒ සුළඟෙන් ඒ හිඹුල් පුළුණ ඒ අතර මේ අතර ගහගෙන යනවා. අපේ ගොඩාක් බෞද්ධයි කියන අයත් ඒ වගේ. අනිත් අය ගැන කියන්න කොහොමත් කතාවක් නෑනේ. එතකොට ඒ බෞද්ධයාට එහෙම වුණේ ඇයි? බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක කියන ආරි සත්‍යහු අවබෝධ කරලා නැති නිසා. දුක හටගන්න හේතුව දුක නැතිවීම මාර්ගය. එතන මේ චතුරාරි සත්‍යයේ ධර්ම පිළිබඳ නිසක බවට පත් වෙලා නෑ. ඒකේ අර්ථය අවබෝධයෙන් දැකලා නැති නිසා මොකද වෙන්නේ? විවිධ මතවලට ගොදුරු වෙලා යන. එහෙමයි ස්වාමී. අද ඒක තියෙනවා. එහෙනම් චතුරාර්ය සත්‍ය අවබෝධය කියලා කියන්නේ මහ නුවණකින් කරගන්න ඕන එක. ඒ කියන්නේ ලෙඩ හොඳ කරනවය, අරකය, මේකය, මේ හාස්කංගය කියන එක අතීතෙත් තියෙනව, අනාගතෙත් තිය, වර්තමානෙත් තිය. මේක තේරුම් ගන්න. මේ තියෙන ගෞතම බුදුරජාන් වහන්සේගේ යුගය. ගෞතම බුදුරජාන් වහන්සේ ගැන අහන්න ලැබෙන යුගය. මීට අවුරුදු 2500 ගණනකට පෙර මේ ලෝකයේ මිහිමත බුදුරජාන් වහන්සේ නම පහළ වෙලා ඒ බුද්ධ වචනය අදටත් අහන්න කරන් තියෙන තෝරලා බේරලා නිවැරදිව ගත්තා. එහෙමයි ස්වාමීන්. එතකොට දැන් අනාගතේ පහළ වෙනවා බුදුරජාන් වහන්සේ නම. හොඳයි. ඒ අනාගතේ අපි ඉන්නේ වර්තමානයේ. එතකොට මේ වර්තමාන අවස්ථාවේ අපි ශ්‍රාවකයෝ වෙලා ඉන්නේ කාගේද? බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයෝ අපි. එහෙමයි ස්වාමීනි. අපේ ශාස්තුන් වහන්සේ කවුද? ගෞතම බුදුරජාන් වහන්සේ. හොඳේ. එතකොට ඒ ගෞතම බුදුරජාණන් වහන්සේ නිරයේ වැටමායිම ඉන්න සත්වයාට, ප්‍රේත ලෝකෙට වැටෙන්න ඔන්න මෙන්න තියාගෙන ඉන්න සත්වයාට, මහා දුකකට පත්වෙන්න ඉන්න මේ සත්වයාට, ඒ අනුතුරකට වැටෙන සත්වයාට ගැලවෙන්න තියෙන්නේ අපේ ගෞතම බුදුරජාන් වහන්සේ මේ වෙලාවේ සරණ යෑමයි. හරියට ඔබ බුදුරජාන් වහන්සේ පිහිට හොයන්න ඕනි. පටාචාරාව මහා දුකකටපත් උනා. උමතු උනා. ඒ වේදනාව හිත ඇතුලේ ඇනලා තිබුණා. ඒක දරා ගන්න බැරි වේදනාවක්.
ඒ වේදනාවෙන් දුක් විඳපු පටාචාරාව බුදුරජාන් වහන්සේ ඉදිරියේ යම් පිහිටක් හිව්වද? ඒ වගේම තමයි දරු දුක දරා ගන්න බැරුව හිටපු කිසා ගෝතමි බුදුරජාන් වහන්සේගේ ඉදිරියේ යම් සරණක් හිව්වද? අඟුලිමාල නොමග ගිහිල්ලා ගුරුවරු නිසා ඒ අසත්පුරුෂක ගුරුවරයෙක් නිසා නොමග ගිහිල්ලා විනාශ වෙන වෙලාවේ බුදුරජාන් වහන්සේ පිහිටක් ලබා ගත්තද? එහෙමයි. ඒ කිසි කෙනෙකුට අනාගතයේ පහළ වෙන බුදුරජාන් වහන්සේ ඒක නෙමෙයි තිබුණේ. තමන් ඉදිරියේ ඉන්න තමන්ගේ ශාස්තුන් වහන්සේ. තමන්ට දැන් නිධානේ හම්බුණා. මේ නිධානෙට පයින් ගහ ගන්න එපා. මේ නිධානෙට පයින් ගහනවා කියලා කියන්නේ මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ මොහොතක් හරි අපේ ජීවිතේ ගලප ගන්න තියෙන එක නැති කරගන්න. එහෙමයි සෝ. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඉන්ද්‍ර කීලයක් තියෙනවා රියන් 16ක් උසයි. ඉතින් රියන් 8ක් පොළව ගැඹුරේ ඉඳෝල රියන් 8ක් උඩට තියෙනවා. එතකොට උතුරු දකුණු බටහිරින් එන සුළඟේ ඉන්ද්‍ර කීලය කියන්නේ ගල් කණුව විශාල. මේ ගල් කණුව හෙලවෙන්නේ කියලා. අන්න ඒ වගේ තමයි කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මය ගැන අවබෝධය පිහිටපු ශ්‍රාවකයාට විවිධ මතිමතාන්තර දෘෂ්ටි වලින් ආගමික මතිමතාන්තර වලින් කතන්දර වලින් කියන දේවල් වලින් ඒ චතුරාර්ය සත්‍ය දැකපු ශ්‍රාවකයා වෙනස් කරන්න බෑ. එහෙමයි ස්වාමී. අපි හිතමුකෝ චිත්ත ගෘහපති උග්ග ගෘහපති අනේ පිඩි සිටුතුමා විසාකා වගේ හිටිය කියලාද? එහෙමයි. අර මතේ මේ මතේ අර ලෙඩේ හොඳ කරනවායි මේක හොඳ කරනවායි හොඳේ අර හාමුදුරුවෝ මෙහෙම නින්දා කරනවායි නිරාගමික හාමුදුරුවෝ මෙහෙම 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 නින්දා පාස කරනවායි කියන මතවලට පැටලෙන්නේ නැහැ. ඇයි ඒ? ඕන් බුදුරජාන් වහන්සේ වදාළ මේ අසකන ගැන කියන අවබෝධි පිහිටපු නිසා. අපි එහෙනම් එතනින් පටන් ගමු. එහෙමයි ස්වාමීන්. ඒ තමයි දැන් මම මේ මොකද්ද මේ පිළිකුල් භාවනාව ගැන කියන්නට මත්තෙන් මම මේක කියන්නේ. ඒ තමයි මේ අපි කියනවනේ මොකද්ද මානව ශාස්ත්‍ර ගැන කියනවනේ. දැන් අපි ගත්තොත් එහෙම මිනිස්යාට තිබුණා මේ ලෝකේ ජීවත් වෙද්දි මේ පරිසරයේ තියෙන දේවල් එයාට අභියෝගයක් ඉල්ල කරනවා. ඒ කියන්නේ වැස්ස. එහෙමයි. අවු හුලඟ සතාසි උපාව මේ පරිසරය. ලෙඩ දුක. එතන මේ වැස්සත් එක්ක ඉද්දි ඒකෙන් බේරෙන්න යා මොකද කරන්නේ? ලෙන. ඊට පස්සේ වහලක්. මේ දේවල් ඔස්සේ ගෘහ නිර්මාණ ශිල්ප විවිධ දේවල් බිහි වුණා. ඒතර ඒක මිනිස්යා විසින් බිහි කරපු දෙයක්. එක්තරා ශාස්ත්‍රයක්. ඒ වගේම තමයි අපි ගත්තොත් එහෙම ඒ තනි කෙනෙක් විදිහට මිනිස්සුෙකුට ජීවත් වෙන්න බෑ. එකිනෙකාව ආශ්‍රය කරන්න වෙනවා සම්බන්ධතා ගොඩනගගෙන. එතකොට මේ එකිනෙකා අතරේ සම්බන්ධතා එයා ගොඩනගා ගන්න ක්‍රම ඊට පස්සේ ඕන් අතර sannivedane භාෂාව මේ දේවල් ලෝකෙ බිහි වෙනවා. ඊට පස්සේ පිරිසක් වශයෙන් ඉදදී ඕන් පාලනය කිරීම නේද මේ ඔක්කොම ඇති වෙනවා. ඒතර අපි තේරුම් ගන්න ඕනේ මේවත් එක්ක දේශපාලන විද්‍යාව ආර්ථිකේ විවිධ විෂයන් බිහි වුණා. එහෙමයි. එතකොට මේ ස්වභාවික පරිසරයේදී ලෙඩ දුක් විවිධ දේවල් උපදින්න පටන් ගත්තා. එතකොට මේ ලෙඩ දුක් විවිධ දේවල් උපදිද්දී මොකද වෙන්නේ? ඒවට ප්‍රතිකර්ම හෙව්වා. ඒවත් එක්ක නූතන වෛද්‍ය විද්‍යාව කියන එක මේ දක්වා බිහි වෙලා මහා විශාල දෙයකට පැතිරිලා ගියා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ යම් කාල සීමාවක් තුළ මේ සත්වයා විවිධ සිදුවීම් එක්ක විවිධ පැතිවලට පරිවර්තනය වුණා. එතන මේ සියලු දේ ඇස කන නාහි දිවකය මනසක් තියෙන සත්වෙක් විසින් බිහි කරපු දෙයක්. එහෙමයි. එතකොට ආගම කියලා කියන්නේ එහෙම එකක්. තේරුණේද කියලා දෙන එක අපි හිතමුකෝ ඉරහඳ තාරකා දිහා බලලා මේවා මැව්වද නැද්ද කියන කාරණේ. ඊට පස්සේ විවිධ ආගම් තියෙන්න පුළුවන්. තේරුණේද මේ ලෝකේ යම් තාක් ආගම් වේද විවිධ ශාස්ත්‍රයන් වේද මේවා මානවයා විසින් බිහි කරපු මානව ශාස්ත්‍ර. එහෙමයි සාම. තේරුණේද කියලා දෙන එක. එතකොට දැන් ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරන හරි ලස්සන ක්‍රමයකට ඒකයි මේ බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තියෙන විශේෂත්වය. බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ බුදුරජාන් වහන්සේට තියෙන ඇසක්. කන නාහි දිව කය හිත.
මේ යථාර්ථය අවබෝධ කරගත් මහා මුනිවරයාණන් වහන්සේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ කියා හිටින එක තැනක මහණෙනි මේ ලෝකේ මැව්වද? මේ ලෝකේ මැව්වේ නැද්ද? මේ ලෝකේ කෙලවරක් තියේද? කෙලවරක් නැද්ද? මේ ලෝකේ ගැන විවිධ මතිමතාන්තර අදහස් තිබේද මේ ලෝකයේ තුල? එතකොට මෙන්න මේ දේවල් කොහොමද මේ ලෝකේ උපදින්නේ කියලා කියනවා. දැන් කොහොමද මේ ලෝකේ උපදින්නේ කියන කාරණේ පෙන්වා දෙන බුදුරයන් වහන්සේ කියා දෙනවා මෙන්න මෙහෙම. ඒ තමයි දැන් අපි ලෝකෙත් එක්ක සම්බන්ධ වෙන්නේ ඇහෙන්නේ. එහෙමයි ස්වාමීනි. කන, නාහි, දිව, කය, හිත. ඇහැට පේන රූප, කනට ශබ්ද, නාහිට ගඳ සුවඳ, දිවට රස, කයට පහස, මනසට අරමුණු. ඒතර අපේ ජීවිතේ කොයි පැත්තටද දෝලණය වෙන්නේ කියන එක තීරණය කරන්නේ අපේ ඇහැට පේන රූපේ ගැන හිතන විදිහ අනුව. කන්ට ඇහෙන ශබ්ද ගැන හිතන විදිහ අනුව නේද? එහෙමයි. එතකොට දැන් කියනවා දැන් ඇසක් තියෙන්න ඕනේ රූප තියෙන්න ඕනේ. දැන් කියනවා මේ ඇහෙන් ලෝකෙ දිහා බලද්දි මේ ඉර හඳ තාරකා දකින්න ලැබෙනවා. ඒතර ඇහෙන් දකින දේ අරමුණු වෙන්නේ මනසටනේ. එහෙමයි. එතකොට මනසයි අරමුණේ. එතකොට ඒ ඇහින් දැකපු දේ ගැන එයා කල්පනා කරනවා මේ ඉරහඳ පටන් ගත්තේ කොහොමද? අවසන් වෙන්නේ කොහොමද? මේකේ ආරම්භයක් තිබිය යුතුයිද නැද්ද? එතකොට මේක මැව්වද? කොහොමද? අගමුල හොයාගන්න බැරි වුණාම ඔහු මොකක් හෝ මතයක පැටලිය යුතුයි. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔහොමයි ඔක උපදුනේ. අහනවා බුදුරජාණන් ඇස ඔහුට නැත්තම් රූපත් නැත්තම් මනසක් නැත්තම් අරමුණු නැත්තම් කන නැත්තම් ශබ්දේ නැත්තම් නාහි නැත්තම් ගඳ සුවඳ නැත්තම් දිව නැත්තම් රස නැත්තම් කය නැත්තම් පහසක් නැත්තම් මනසක් නැත්තම් අරමුණක් නැත්තම් මේ ලෝකේ ආගමක් වෙන්න පුළුවන් යම් මතයක් වෙන්න පුළුවන් යම් දෘෂ්ටියක් වෙන්න පුළුවන් ලෝකයේ තියෙයිද කියලා නෑ කියනවා. එහෙමයි ස්වාමීනි. එහෙනම් සංයුත්තනිකායේ 4 කියන පොත් වහන්සේ තුල ওই ආයතන ගැන ඔය විදිහට ලස්සනට පෙන්වා දෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෝ විදිහට අපි මේවා තේරුම් ගන්න ඕනේ. හොඳේ ඒ තේරුම් ගන්න ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මහණෙනි ඔබ ලෝකය අවබෝධ කරගන්න. ඔබ ලෝකය ගැනයි දන්නේ නැත්තේ. ලෝකය කියන්නේ මොකද්ද? මේ ඇස කන නාහි දිව කය මනස. මේව හැදිච්ච විදිය. මේව නැති වෙන විදිය. එතකොට ඒ පාඩම උගන්නන තවත් ලස්සන භාවනාවක් තමයි පිළිකුල් භාවනාව. එහෙමයි. එතකොට එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේ ලෝකේ තියෙනවා එක්තරා සංඥාවක්. ඒ තමයි අසුබදී සුබ විදිහට දකින මානසික ස්වභාවයක් අපේ හිතේ තියෙනවා. එහෙමයි ස්වාමීනි. හොඳේ. එතකොට මෙන්න මේ දේ මුල් කරගෙන රාගය උපදිනවා කිව්වා. දැන් එහෙමනම් රාගය කියන්නේ එක්තරා ඇලීමක්. හොඳේ. දැන් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේක කොහොමද අපි තේරුම් ගන්නේ? දැන් අපිට මේකේ අසුබ දේ දිහා සුබ විදිහට බලනවා කියන කතන්දරේ අපිට අමුතුවෙන් කියන්න ඕනේ කන්නේ. ඔබ මාය තුළ මේ පෘථිවිය ඉන්නවද යම් තාක් සත්වයෝ මේ විශ්වයේ ඉන්නවද යම් තාක් සත්වයෝ ඒ ඔක්කොම දෙන අසුබ දේ දිහා සුබ විදිහට පේන අය. එහෙමයි ස්වාමීනි. හොඳයි. ඔයාලා අහලා ඇති මේ වගේ වචනයක්. ඒ තමයි අර කියන්නේ නතේ කාම යානි චිත්‍රානි ලෝකේ කියනෝනේ. උඹල හිතන කාමේ මේ විසිතුරුව පේන රූපය තුල ශබ්දය තුල නෑ කියන. ඒ දිහා බලන මේ හිතින් අපි හදාගත්ත දෙයක්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් කියන්නේ පාට කණ්ණාඩි වලින් බලලා දේ විදිහට පේනවා කියන. කොළ පාට කෙනාට කොළ පාට කණ්ණාඩියෙන් බලද්දි කොළම තමයි ඔක්කොම පේන්නේ. නිල් පාට කෙනාට නිල් පාට කණ්ණාඩිය බලම් බලද්දි ඔක්කොම නිල් තමයි. රතු පාට කණ්ණාඩිය දාම් බලන කෙනාට ලෝකෙ දිහා බලද්දී ඔක්කොම රතු තමයි. තේරුණ නේද කියලා දෙනක. එතකොට දම් පාට කණ්ණාඩිය දාම් බලන කෙනාට ඔක්කොම දම් පාටට පේන. ඒ නිසා මේ හිත කියලා කියන්නේ මෝහණය වෙන එකක්. එතකොට මේ හිත කියලා කියන්නේ ඕනම දෙයකට මේ හිත මෝහණය වෙන එකක්. එකකට කියනවා අර කියන්නේ මුලා වෙන ගතිය ඩිලූෂන් කියන්නේ මුලාව කියන ගතිය යුක්ත දෙයක් මේක. මේකෙන් කවුරුත් නිදහස් වෙලා නැහැ. හොඳේ. දැන් එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාගය කියන්නේ හේතුවකින් උපදින එක.
හේතු නැතිවීමෙන් නැති වෙන එකක්. හරි. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. මේ පුරුෂයාගේ කාමයේ කියන්නේ රාගය කියන්නේ මානසිකව ඇති කරගත්ත දෙයක්. එහෙමයි ස්වාමීනි. හොඳයි ඒක අපි දැන් ඉගෙන ගමු. ඒක ඉගෙනගෙන තමයි මේ භාවනාව අපි ඉගෙන ගන්න කේ වැදගත්කම තියෙන්නේ. දැන් එහෙමනම් මේක කොහොමද ඇති වෙන්නේ කියලා බුදුරයන් වහන්සේ කියා දෙනවා. එකක් තමයි සිසිරුපාසක බුදුරයන් වහන්සේ කියා දෙනවා සුභ අරමුණ. මොන අරමුණද? සුභ අරමුණ. සහ ඒ සුභ අරමුණ ගැන වැරදි විදිහට දකින්න කල්පනා කරනවා. එතන මෙන්න මේ කාරණා දෙක ඕනේ යම් මිනිසෙකුගේ හිතක රාගී බිහි වෙන්න. තේරෙනද? මේ ඇස කන නාහි දිව කය මනස මුල් කරගෙන. එතන සුභ අරමුණක් කියලා කියන්නේ අපිට හිතට බලපාන්නේ සිසිරුපාසක ඇහැට පේන ලස්සන හැඩරුව ඇති ප්‍රියමනාප රූපී. අපේ හිතට බලපානවා කන්ට ඇහෙන ප්‍රිය වූ මිහිරි වූ ශබ්දය. නාහිට දැනෙන ප්‍රිය මිහිරි ගඳ සුවඳ. රස කයට නම් පහස කියන මේ දේවල්. එහෙමයි. ඒතර මේ ලෝකේ තියෙන්නේ ওই ටිකනේ. ලෝකේ තියෙන්නේ මොනවද? දැන් අපි ඇහින් ගන්න අත්දැකීමක් නම් තියෙන්නේ ඇහැට පේන රූප. කනත් එක්ක නම් ලෝකෙට සම්බන්ධ වෙන්නේ කන්ට ඇහෙන ශබ්ද. එහෙමයි. නාහිට ගඳ සුවඳ, දිවට රස, කයට පහස. අපි ගන්න බත් මේ ගුලිය තුල තියෙනේ තෝක. බත් ගුලිය කියන්නේ ඇහැට පේන එක. බත් ගුලියක් කියන්නේ ඒ ගැන කතා කරද්දි කන්ට ඇහෙන සද්දය. පපඩමක් හරි හපද්දි කරස් ගන්න. එහෙමයි. කන්ට ඇහෙන සද්දය. වෙලෙන්දැන්වීම වල. දැන් රේඩිය කරන රූප නෙවෙයි. සද්දි. ඒ ගැන අහගෙන ඉද්දි අපි ගිහිල්ලා ගන්න. නාහිට ගඳ සුවඳ. එතකොට දිවට රස. කෑම කියන්නේ රසන්නේ. එහෙමයි. බඩකින් නිවිල යනවා කියන්නේ කයට පහස. බද්ගුලියේ තියෙන්නේ මේ ඉන්ද්‍රියන්ට ඕන කරන පහක්. ඒතකොට ස්ත්‍රී රූපයත් තුල තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. පුරුෂ රූපයේ තුල තියෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. ඒතකොට මේ මුළු ලෝකයාගේම චින්තනය මෙන්න මේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වටා ගෙතෙනු. මේයි ස්වාමී. ඒතර මේකට මේවා මුල් කරගෙන ඇති කර ගන්න අර්බුද, වැරදි කාම සේවනය, දික්කසාද වීම, ඊට පස්සේ දුවදරු අඳුර ගන්න බැරි වෙන ඒවා සමහර අයට, වැඩිහිටිය අඳුර ගන්න බැරි වෙන ඒවා. ඊට පස්සේ මිනිස්යාව ග්‍රහණය කර ගැනීම කියන කාරණේට මාධ්‍ය තුල, ඊට පස්සේ ෆෝන් වලින් වෙන්න පුළුවන් ග්‍රහණය කරගන්නේ මේ පහයි. එතකොට මේකට ගොදුරු වෙච්ච කෙනාට නේ ගැලවෙන්න බැරිව තියෙන්නේ. තේරුණ නේද කියා දෙන එක? එතකොට සුභ අරමුණ. සුභ අරමුණු කියලා කියන්නේ ලස්සන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. අපි හිතමුකෝ ස්ත්‍රී රූපයක්, එහෙම නැත්නම් පුරුෂ රූපයක් කියන්නේ. එහෙමයි. ඊට පස්සේ සුභ අරමුණක් තියෙන්නත් ඕනේ. ඒ සුභ අරමුණට ඇලෙන විදිහට එයාගේ චිත්තාභ්‍යන්තරයේ තුල ඒ ගැන රාගයෙන් දැකීමක් තියෙනවා. ඒකට කියනවා ඈ ඒ ආකාර සුභාරමුණට ඇලෙන ආකාරයක ඇලෙන ආකාරයට අපි අර අයෝනිසෝ මානසිකාරය කියන්නේ වැරදි විදිහට රාගය උපදින විදිහට තමයි දකින්නේ. එහෙමයි. ඒතකොට මේ කාරණේ ඇති වෙද්දී මේ මනස තුල මේ රාගය කියන දේ උපදින්න පටන් ගන්නවා. එහෙමයි ස්වාමී. හොඳද? දැන් ඒකට උදාහරණයක් අපි ගත්තොත් එහෙම මොකක්ද අපිට මුළු හැමම බිබිලි දාලා සැරව වැක්කිරලා විකෘතිතාවයටපත් වෙච්ච හැම ගැලවිලා ගිය රූපයක් මුල් කරගෙන අපිට රාගය උපද්දව ගන්න අමාරුයි. අපිට ඒක දකිද්දී පිළිකුල් බවටපත් වෙයි, ආහාරයක් ගන්න බැරි වෙයි, ප්‍රශ්න ගොඩයි. හැබැයි කාමරේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොතනක හරි වෙන්න පුළුවන්, අපි ඉල්ලන්නේ ලස්සන රූපනේ නේද? හිත ගන්න දෙයක් උපද්දව. හරි. ඒතර අපි මුලින්ම තීරුම් ගන්න ඕනේ සුභ අරමුණයි අයෝනිසෝ මනසිකාරය කියලා කියවෙන රාගය ඇති වෙන විදිහට අපි කල්පනා කරනවා. එහෙමයි ස්වාමී. මෙන්න මේ දේ තුල මුල් කරගෙන මේ මනසේ රාගය උපදිනවා. එහෙමයි. ගොඩාක් අය අවිල්ලා හනෝ ස්වාමීනාස සමහර අය කියනවා රාගය ඇති වෙනවා අකුසලයට යනවා, තරුණ ළමයි විවිධ අය ස්වාමින් වහන්සේ මොකද කරන්නේ?
ඉතින් මේක මතක තියාගන්න. ඉතින් එයාලගේ හිත ඇවිස්සෙන දේවල් එක තමයි එයාලා හැම වෙලෙම ඉන්නේ ගොඩක් වෙලාවට. එහෙමයි. එයාලට ඒ රාගය දුරු වෙන වැඩපිළිවෙලක්නේ. දැන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, දැන් කියවන්නේ සංකප්ප රාග පුරිසස්ස කාම කියලා. අර දකින සුභ රූපය ගැන එයා හිතින් හදාගන්න දෙයක් මෙතන තියෙනවා. එන්නේ ඒක නිසා තමයි අපි පැන්සලක් අරගෙන ස්ත්‍රී රූපයක් කඩදාසියක ඇඳ කියන්නේ. පුරිස රූපයක් කඩදාසියක ඇඳ කියන්නේ. පුද්ගලික ඕක මුල් කරගෙනත් රාගය උපදව ගන්න. එතකොට අපි හිතමුකෝ ටීවී එක හරි චිත්‍රපටියක් බලන්න ගිහිල්ලා හරි අර ස්ක්‍රීන් එකේ ගත්තොත් එහෙම ඒකට පිටිපස්සෙන් තියෙන මොනවද වයර් ගොඩක්නේ. එහෙමයි ස්වාමීනි. හොඳයි, එතකොට අනිත් ටිකේ තියෙන ආලෝකයත් එක්ක දකින්න ලැබෙන වර්ණ සටහන් තියෙනවා. එතකොට ඒකේ පෙන්වන කාන්තාවක් නටනව හරි පිරිමියෙක් නටනව හරි අඳන් ඉන්න වස්ත්‍රය හරි මේ දේවල් මුල් කරගෙන කෙනෙක් රාගය උපද්දව ගන්නවා. එහෙමයි ස්වාමීනි. ඒක තුල තියෙන දේ මොකද්ද රාගය උපදව ගන්න? ඇත්තටම එතන ඇති දෙයක් නැහැ. එතකොට පත්තරයක් හරි සංගරාවක හරි රූප සටහන් තියෙනවා, ඒවයි තියෙන තීන්ත ගොඩක් මේ කඩදාසියක සටහන් වෙච්ච. එතකොට ඒක මුල් කරගෙන කෙනෙක් රාගය උපදව ගන්නවා. එන අපි කල්පනා කරන්න ඕනේ මේ මනසේ ඊ ඇති කරගන්න දේ ගැන. එහෙමයි. ඒකයි කිව්වේ මේක සංකප්ප රාග. සමහර අය ඉන්නවා අපි හිතනවා නම් පුරුෂයෙක් ස්ත්‍රියකට බැඳිය යුතුයි, ස්ත්‍රියෙක් පුරුෂයෙකුට බැඳිය යුතුයි කියලා කියනවා නම් එහෙමනේ ආකර්ෂණය වෙන්නේ ලෝකෙ. එහෙමයි. නමුත් මේ ලෝකෙ නැද්ද පුරුෂයව පුරුෂයට බැඳිච්චයි? ඔය වැරදි විවාහ සම්මත කරන්න කියලා ලෝකෙ ඉල්ලීම් තියෙනවා. එහෙමයි ස්වාමී. ස්ත්‍රීන් ස්ත්‍රීන්ට බැඳිච්චයි තියෙනවනේ. එතකොට අතීතයේ සමහර අය හිටිය තිරිසන් සත්තුත් එක්කත් වැරදි විදියට හැසිරි. එතකොට අපිට පේනවා නේද කොහොමද මේක වෙන්නේ? එහෙනම් අන්න ඒකයි කිව්වේ සංකප්ප රාග පුරිසස්ස කාම. එහෙමයි ස්වාමී. මේක මේ මනසේ ඇති වෙන දෙයක්. එතකොට මෙන්න මේ විදිහට මිනිසයාගේ මනසේ රාගය උපදිනවා. තරහ උපදින්න නම් පටිගරමුණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අකමැති රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ද්වේෂය ඇති වෙන විදිහට කල්පනා කරන්න. එතකොට මේක වැඩිනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන රාගය කියන්නේ හේතුකින් හට ගන්නවා. රාගය හේතු නැතිවීම නැති වෙන එක. එහෙනම් බුදුරජාන් වහන්සේ දැන් පෙන්වා දෙනවා අන්න මේ රූපේ යථාර්ථය දකින්න. ඒ රූපේ යථාර්ථය දකින්නෝ කියලා කියන්නේ අපි රාගය උපදව ගත්තේ මේ රූපේ මුල් කරගෙන නම්. එහෙනම් ඒ රූපය ගැනයි අපිට අවිද්‍යාව තියෙන්නේ. මුලාව, අර ඩිලූෂන් කියන්නේ. ඒ මුලාව කියන එක තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් එයා මොකද කරන්නේ? මේ රූපේ ඇත්ත නුවණින් විමසා බලනවා. අන්නේ භාවනාවට අපි කියන මොකක්ද? පිළිකුල් භාවනාව කියන්නේ. තේරුණ නේද කියන්නේ? එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාන් වහන්සේගේ ශ්‍රාවකයා බුදුරජාන් වහන්සේ සරණ ගිහිල්ලා ඒ ශ්‍රාවකත්වයට එන්නේ රාගය දුරු කිරීම පිණිසයි කියලා. ద్వේෂය දුරු කිරීම පිණිසයි. මෝහය දුරු කිරීම පිණිසයි. එතන මේ රාග, ద్వේෂ, මෝහත් එක්ක තමයි අපි සංසාර ගමන සකස් වෙන්නේ. දැන් එහෙමනම් ඒ රාගය කියලා කියන එක තමයි අපේ තියෙන මානසික රෝගී තත්ත්වය කියලා කියන්නේ. අපි හිතනවා ඒක සාමාන්‍ය තත්ත්වයක් කියලා. තේරුණේද කියලා දෙන එක. එතකොට මෙන්න මේ කාරණේදි බුදුරයන්ව පෙන්වා දෙනවා. ඒකයි කියන්නේ රාග, ద్వේෂ, මොහ දුරු කිරීම බුද්ධ ශාසනික ශ්‍රමණෙක් විතරයි කරන්නේ. වෙන කෙනෙකුට කරන්න බෑ. ඇයි කරන්න බැරි? මේ රාගය ගැන ඒකෙන් පෙන්වා දීමන්නේ ද්වේෂයේ මෝහය ඇති වෙන විදිය පෙන්වා දීමක් නැහැ. මේ රැවටීම ගැන පෙන්වා දීමක් නැති නිසා. තේරුණා නේද කියා දෙන එක. එතකොට බුදුරජාන් වහන්සේ මේ සම්පජඤ්ඤ භාවනාවට පස්සේ මේ පිළිකුල් භාවනාව කියන්නේ කිනෝ පුණච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දම් පාදතල අධෝකේස මත්තක තච පරියන්තම් පූරං නානප්පකාරස අසුචිනු පච්ච වික්කති. එහෙමයි. එතනදී බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ මහණෙනි යලිත් තව භාවනාවක් කියා දෙමි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ පිළිකුල් භාවනාව ගැන එතන ඉඳන් තමයි කියා දෙමි කියනවා. ඉමමේව කායං උද්ධං පාදතල අදෝකේස මත්තක. එතකොට මෙතන කියනවා උද්ධං පාදතල යටිපතුලෙන් උද්ධ කියන්නේ උඩනේ. එහෙමයි.
යටිපතුලින් උඩ. මේ බාන් මේ වචනේ හොඳට මතක තියාගන්න, භාවනාව පිළිකුල් භාවනාව කරන කෙනා යටිපතුලින් උඩ. හොඳයි. ඊට පස්සේ කියනවා අධෝ කේශ මත්තක. කෙස් රොදින් පහළ හිසේ කෙස් නැති. හිසේ ඒ කෙස් වලින් පහළ යටිපතුලින් උඩ කෙස් රොදින් පහළ. තච පරියන්තම් පූර. තච කියන්නේ හැමතැනෙ. හමින් වටවිච්ච නානප්ප කාරස් අසුචිනෝ පච්ච වෙක්කති. විවිධාකාර අසුචියෙන් පිරිච්ච, පිළිකුල් දෙයින් පිරිච්ච මේ කය එයා මොකද කරන්නේ? පච්ච වෙක්කති කියන්නේ හොඳට නුවණින් එයා විමසා බලනවා කිය. හොඳයි. එතකොට මෙන්න මේ විදිහට තමයි ඒ ශ්‍රාවකය නුවණින් විමසීම පටන් ගන්න මේ පිළිකුල් භාවනාව. එතකොට එහෙමනම් එයා මොකද කරන්න ඕනේ? මේ ශාරීරියේ තියෙන පිළිකුල් වූ කොටස් 32 පාඩම් කරගන්න. එහෙමයි. එතකොට ඒ කාලේ නම් යම් අය හිටියා පැවිදි වෙන්න ඇවිල්ලා. ඒ පැවිදි කරද්දී කියනෝනේ කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ ආදී විදිහට. අහපව තචෝ ලෝමා කියලා උඩ අතට අපි හපව මෙනෙහි කරනවා. එතකොට ඒ මෙනෙහි කරද්දි හොඳට ඒ තුල හිත පිහිටලා මේ කයේ තියෙන පිළිකුල් බව හොඳට මතු කරගෙන චිත්ත සමාධි උපදවගෙන රාගය දුරු කරපු උත්තමයේ හිටියා. ඉතින් ඒක නම් මං හිතන්නේ මේ මහා සිහියක්, මහා නුවණක්, මහා සිහියක් තියෙන පැ චිත්ත සමාධියට. එහෙමයි ස්වාමීනි. ඒ ඉන්ද්‍රිය ධර්මයන් බලවත්ව උපදව ගන්න තම තරම් සංසාර පුණ්‍ය ශක්තියත් එක්ක ආපු උත්තමයේ. එහෙමයි. හොඳයි. දැන් එතකොට මේ භාවනාවේදී අපි තේරුම් ගන්න ඕනි දෙයක් තමයි මේ දැන් එයා භාවනාවට මුලින්ම එයාට නිවැරදි ඉරියව්වකින් වාඩි වීම, ඊට පස්සේ සංසුම් පරිසරයක, ඊට පස්සේ තමන්ගේ අත්පය කායික ඉරියව් තමන්ගේ හිත සංසිඳන ආකාරයකට ඒ භාවනා ඉරියව්ව තුළ පවත්ව ගන්න ඕනේ. සිහිය කියන කාරණේ හොඳට ඉදිරියට ගන්න ඕනේ. තමන් කරන්න යන භාවනාව මොකක්ද කියලා හොඳට ඔළුවට ගන්න ඕනේ. එහෙම ගත්තේ නැති කෙනාට මොකද වෙන්නේ? විනාඩියෙන් විනාඩිය භාවනා මාරු කරනවා. ටීවී එකේ, රේඩියෝ එකේ channel මාරු කරනවා. එහෙමයි. ඔන්න දැන් ආනාපානසේ තව පොඩ්ඩකින් පිළිකුල, තව පොඩ්ඩකින් මෛත්‍රිය, තව පොඩ්ඩකින් ආයතන. ඒක එක්තරා හිතේ විසිරීමක්. හොඳේ හොඳට සංසිඳිච්ච කෙනාට එකම භාවනාවක තුල බොහෝ වෙලාවක් ඉන්න පුළුවන්. එතකොට මේ භාවනාව රේඩියෝ එකේ channel මාරු කරනවා වගේ විනාඩි විනාඩි මාරු කරනවා කියලා කියන්නේ එයා අඳුර ගන්න ඕනේ මේකත් මේක හිතේ විසිරීමක්. ඒකෙන් හිත මුදව ගන්න. එහෙමයි ස්වාමීනි. තමන් මුලින් හොඳට හිතා ගන්න ඕනේ මම මොකක්ද දැන් කරන්නේ භාවනාව. ඒ කාරණේ හොඳට හිතට අරගෙන වාඩි වෙන්න. ඉතින් තමන්ගේ සක්මනක් තුල උනත් මේ කායිකව තියෙන මේ දේවල් ගැන නුවණින් හොඳට සිහිය පවත්ව ගන්න පුළුවන්. සමාධිය බලවත්ව දියුණු වෙන්න, හොඳට තැම්පත් වෙන්න වාඩි වෙන ඉරියව්ව අතිශයින්ම වැදගත්. මොකද සම්පූර්ණ අවධානය එතකොට ඒතෙන්ට යොමු වෙන නිසා. එතකොට ඒකෙදි සිසිරපාසකේ කෙනා නුවණින් විමසන්න තියෙන්නේ අත්ති ඉමස්මින් කායි. අත්ති කියන්නේ ඇත කියන එකනේ. ඉමස්මින් කායි. මේ කයෙහි තියෙන්නේ මොනවද? දැන් මේක අද අහගෙන ඉන්න අයට මම නිකන් මේක මේ කොටස් 32 චුට්ටක් කියන්න. එහෙමයි ස්වාමීනි. ඒතර යාලට මේක මතක තියාගන්න පුළුවන්. නැත්තම් සිතට සුව දෙන භාවනා කියලා පොතක් තියෙනවා. එහෙම නැත්තම් මේ සතර සතිපට්ඨාන ගැන ලියවිච්ච යමානිවසුව බොහෝ දුර නොමේ කියන පොත තියෙනවා. එහෙමයි. මේ දීඝනිස්කායයේ තියෙන මේ සූත්‍ර දේශනාව තමයි වචනින් වචනේ පරිවර්තනය කරලා තියෙන්නේ. බොහෝ කාරණා මේ පොත් වහන්සේ තුල ඇතුළත්. මේක ලබා ගන්න. මේක ඔබ ගාව තිබිය යුතු දෙයක්. එතකොට කියනවා මේ මොකද්ද? යටිපතුලෙන් උඩ කෙස් රොදින් පහළ සමකින් වටවෙච්ච විවිධාකාර අසුචින් යුක්ත මේ ශරීරේ නුවණින් අපි බලනවනේ කොහොමද තියෙන්නේ මේ ශරීරේ. අත්තිමස්මින් කායේ, මේ කයේ තියෙන්නේ කේසා.
කෙස්, ලෝම, ලොම්, නකහා, නියපොතු. ඊට පස්සේ දන්තා, දත්. ඊට පස්සේ තචු, සම. එතන මම මේක සිංහලෙන් කියන්න. එතකොට මේ ශරීරයේ තියෙන මස්, නහරවැල්, ඇටකටු, ඇටමිදුළු, වකුගඩු, හදවත. ඒ වගේම තමයි අපි අක්මාව කියන්නේ අක්මාව, පිත්තාසය, ඒ වගේම බඩදිව, පෙනහලු, අන්තං කියන්නේ කුඩා බඩවැල්. ඊට පස්සේ අන්ත ගුණං කියන්නේ මහා බඩවැල්. එහෙමයි. උදරියං කියන්නේ ආමාශය. දැන් ඕක බොක්ක කිව්වහම ටිකක් සැරට දැනෙන්නේ. නමුත් ආමාශය. හොඳේ. ඊට පස්සේ කරීසං කියන්නේ අසූචි. මන්තලුංගං කියන්නේ හිස් මොලේ. ඊට පස්සේ පිත, සෙම, සැරව, ලේ, දහදිය, තෙල් මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, ඒ වගේම තමයි සොටු, සඳමිදුළු, මූත්‍රා. එතන මෙතන මේ 32ක් කියවුණා. ඒ ස්වාමීන් වහන්සේ. එතකොට මේ භාවනාව කරන්නේ මෙහිමයි. මම මේ ටික මේ 32 නිකන් කිව්වේ කාට හරි පස්සේ හරි කමන්නේ මේක YouTube හරි දැම්මම ලියා ගන්න පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳ ඒකට. එතකොට යා භාවනා කරන්නේ ඉරියව්ව අර හොඳට වාඩි වෙලා තැම්පත් වෙලා එයා හිතන්න ඕනේ දෑස් පියාගෙන යටිපතුලෙන් උඩ කෙස් රොදින් පහළ සමකින් වටවිච්ච බත්මාළු පිණියෙන් හටගත්ත මේ ශරීරී තිබෙන්නේ කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර කියලා පිළිවෙලට උඩින් ඉඳන් පහළට විමසන්න. නැවත 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 හොඳ නුවණින් විමසන්න. දැන් සමහර ලාවල්ට සමහර තැන්වල කෙනෙක් ඒක හිතට කාවද්ද ගන්න ඕන නිසා ඒක ටිකක් තවත් විස්තර ඇතිව කරනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් අර හොඳට ඒක හිත පිහිටියට පස්සේ කෙස්, ලොම්, නිය, දත්, සම්මස් කියලා ඒ ටික විතරම එහෙම මෙනෙහි කරාම ඇති. එහෙමයි. දැන් කෙනෙකුට මුලදී ආරම්භ කරද්දී හිතන්න පුළුවන් විදිහක් තමයි මේ හිස මුදුනේ නේද? වර්ග අඩියක් විතර සම්තට්ටුවක් මත උඩු අතට විහිදී ගිය කෙස් තියෙන. එහෙමයි. එතකොට පුලුටු ගඳින් යුක්තයි පිලිස්සුනහම. කළු පැහැයකින් යුක්තයි. ආහාරයට වැටුනොත් ඒක දකිද්දි අප්‍රසන්න ස්වරූපයක් වෙනවා. ඒ වගේම තමයි මේ කෙස් කුණු වෙලා නරක් වෙලා යන එකක්. දැකීම් වශයෙන් උත් ස්පර්ශ වශයෙන් පිලිකුලයි පිලිකුලයි කියලා සමහර අය එහෙම දීර්ඝව වඩන. එහෙමයි ස්වාමීනි. මේකින් එක එකින් එක 32. ඒතකොට කෙනෙකුට එහෙම කරන්නත් පුළුවන්. තව කෙනෙකුට හොඳට සිහිනුවන පවත්වගෙන දැන් බුදුරයන් වහන්සේ වදාළ මේ ක්‍රමයේ තියෙනවනේ. එහෙමයි ස්වාමීනි. ওই විදිහටත් කරන්න පුළුවන්. සිහිය එක එක මේ ස්ථාන වලට අරගෙන එන එක ස්වාමීනි. ඔව් ඒ කියන්නේ ඔව් දැන් එයාට ඔව් මේක කෙස් ලොම් නිය දත් සම්මස් නාසික කියලා එහෙම මෙනෙහි කරන්න පුළුවන්. අර කෙස් ගැන අර මං කියා දීපු විදිහට ටිකක් දීර්ඝ විදිහට එහෙම මෙනෙහි කර කර කරන්නත් පුළුවන්. අර හිතේ විසිරීම බහුලයිට එතකොට ඒ විදිහට හිතන්න පුළුවන්. විතර්ක බහුල වීම, චිත්ත සමාධිය බලවත් වීමෙදි ගැටලුවක් තියෙනවා. එතකොට ඊට පස්සේ යාට හොඳට ඒක මානසික පිහිටියට පස්සේ කෙස් ලොම් කියලා ඒ විදිහට මෙනෙහි කරගද්දී හොඳට ඒ තුල හිත පිහිටන්න ගන්නවා. දැන් මේකෙදි මතක තියාගන්න ඕනේ අපි අර මේ භාවනාව කරන්න ඕනේ හොඳ නුවණකින්. හොඳ නුවණකින් භාවනාව කරනවා කියලා කියන්නේ එකක් තමයි මේ භාවනාව ඇයි අපි කරන්නේ කියන එක. එහෙමයි ස්වාමීනි. හොඳයි. එතකොට මේ සිත රාගයෙන් මේ ලෝකෙට ග්‍රහණය වෙලා තියෙනවා. එතකොට මේ රාගයෙන් ග්‍රහණය වෙච්ච කෙනා මේ ලෝකෙට විවිධ රාග සහිත සිතිවිලි වලින් බැඳෙනවා. එයා කය වචනේ මුල් කරගෙන විවිධාකාර අකුසල් උපදව ගන්න, තමාට අන් අයටත් අයහපත පිණිස පිළිපන්න දේවල් ලෝකෙ තියෙනවා. ඊට පස්සේ ඒ වගේම තමයි මොකක්ද මේ දේ මුල් කරගෙන එයාට නිරේ ප්‍රේත ලෝක යන ගමනක් සකස් වෙලා තියෙනවා. ඒ වගේම තමයි මේ යථාර්ථය නොදන්න නිසා මේ රූපයට යා මුලා වෙලා ඉන්න කෙනෙක් මේ ලෝකේ තේරුම් නේද කියලා දෙන එක. එතකොට මේ හැම දෙයක් එක්කම එයා මතක තියාගන්න ඕනේ මේ භාවනාව කරද්දී හොඳට හිත පිහිටවගෙන මේ කය කියලා කියන්නේ හේතුඵල ධමයෙන් සකස් වෙච්ච දෙයක් කියලා
හොඳට සිහිනුවන පවත්වන්න ඕනේ. එතකොට මේ භාවනාව නිවැරදිව සිහිය පිහිටව ගන්න කියන එකේ තමයි. හැබැයි මේක අරමුණින් වුණත් පොඩ්ඩක් පිළිකුල්. ආනාපාන සති භාවනාව අනිත් භාවනාව වගේ මිහිරි නෑ. අර මොකද ඒ අරමුණ ගද්දිත් ඒකම අවුලන්නේ නෑ. මේකේ බලන්නේ මේ පිළිකුල් විදිහට බලද්දී ඒ අරමුණුත් මිහිරි එකක් වෙන්නේ නෑ. තේරුණේද කියලා දෙන එක. නමුත් ශ්‍රාවකයාට මේ රාගය කියන අරමුණින් නිදහස් වීම පිණිස මේක උපකාරී වෙනවා. දැන් බලන්න මේ ශරීරයේ ඇත්ත මේ ටික නුවණින් බලද්දී. තේරුණේද මේ ටිකේ මේ ශරීරයේ ඇත්ත. සමහර ලෝකෙ කොච්චර අය ඉන්නවද ස්ත්‍රීන් 5600 ගණන් ආශ්‍රය කරන අය ඉන්නවා. එහෙමයි. පුරුෂයන් 5600 ගණන් ආශ්‍රය කරපු අය ඉන්නවා. එච්චර රාගයෙන් අන්තයට ගියා හැ. මේ දරුව අමතක කරලා වෙන ස්ත්‍රීන් පස්සේ යන අය ඉන්නවා. වෙන පුරුෂයෝ පස්සේ යන අය. ඇයි මේ රාගය කියලා කියන්නේ එච්චර බලවත්ද? සිංහයා වුණත් බලු වෙනවා කියන මොකක් ඉදිරියේද? රාගය ඉදිරියේ කියලා. ඒතර මේ දෙවියන් සහිත ලෝකයාම වසඟ වෙච්චදී මේ රාගයට. එතකොට කාම ලෝකෙට අයිති ලෝකවල දෙවිවරු වෙන්න පුළුවන් මිනිසුන් වෙන්න පුළුවන්. තිරිසන් සත්තු බලන්න බල්ලු බලල්ලු මහපාරවල් ගානේ. හොදි එකිනෙකා හපා ගනිමි. ඒ දේම මේ සත්ව ලෝකේ තුරාම පවතින. මෙවන් වූ ස්වභාවයුක්ත මේ රාගයෙන් සාස්තුන් වහන්සේ නිදහස් වුණා. හොදි ඒ සාස්තුන් වහන්සේගේ චිත්ත සන්තානය අති පාරිශුද්ධයි. ඒ බුදුරයන් වහන්සේ මේ රූපෙට බැඳිලා නැහැ. මේ ඇස කන නාහි දිවකය මනසට බැඳිලා නැහැ. එහෙමයි ස්වාමී. එක දෙයක් තමයි මේ පිළිකුල් භාවනාවේ තියෙන ලොකු අර්ථයක් තියෙනවා. මාන්නි දුරු කරගන්න පිහිට වෙන භාවනාව. එහෙමයි ස්වාමී. දැන් මිනිස්සෙක් මාන්නිය ඇති කරගදි බලන්නකෝ මම උසයි කියලා මාන්නිය ඇති කරගන්න. එහෙමයි ස්වාමී. එතකොට තව කෙනෙක් මිටි කියලා හීන මාන්නිය ඇති කරගන්න. තව කෙනෙක් මම උස වැඩි කියලා මම ඒ නිසා කැතයි කියලා හිතන්න පුළුවන්. තව කෙනෙක් තව විදිහකට වෙන්න පුළුවන්. එහෙමයි ස්වාමී. ශරීරයේ පාට වර්ණ ටිකක් හොඳට ශරීරයේ පෙනුම ටිකක් හොඳට තිබ්බහම තමන් ලස්සනයි කියන හැඟීමෙන් පුද්ගලියු නොමග යනවා. තමන්ගේ රූපේ ලස්සන නැතුව ගොඩාක් දුර්වල වුණාම ඒ රූපේ මුල් කරගෙන කවුරු හරි උසුළු විසුළු කළොත් ඒකින් බිඳ වැටීම පොදිනවා. ඒතර ඒව මුල් කරගෙන මානසික අර්බුද විවිධයගේ එක එක පැතිවලට ගලාගෙන යනවා. එහෙමයි. ඒතර ඇත්තට මේක උනේ ඒ අහන දකින දැන් අපි ඒ රූපයේ ස්වභාවය පව අපි ඇහෙන්නේ දකින්නේ. ඒතර අහන දකින කරන මේ දේවල් එකෙන් අපේ මනස විවිධ පැතිවලට ගලාගෙන යනවා. ඒතර එහෙමනම් ඒව මුල් කරගෙන අපිට අර්බුදයක් ඇති වුණා නම් ඇතුණේ මේ රූපේ මුල් කරගෙන. ඒතර රහතන් වහන්සේ නමකට මේ රූපයට කරුණු කියලා නිඳා කරලා අපහාස කරලා හරි මොනියම් දෙයකින් මේ රූපේ ලස්සනයි හෝ කැතයි කියලා හරි ඒ මනස තුල අර්බුදයක් උපද්දවන්න බෑ. එහෙමයි. මොකද මේ රූපය උන් ඒ රහතන් වහන්සේලා අත්හැරලා ඉන්නේ. ඒ කෙරෙහි චන්ද්‍රාගයක් ඇලීමක් මුලාවක් නැහැ. ඒතර මේ ගැන කියද්දි දැන් මේ රාගය කියන්නේ ප්‍රඥාව නැති කරන එක. කේමා කියලා කියන්නේ ගොඩාක් බලවත් නුවණක් තියෙන නුවණක් දියුණු කරන්න පුළුවන් කෙනෙක්. බලවත් චිත්ත සමාධිය ආදීදී 이르දී උපදවන්න පුළුවන් උත්තමාවිය. නමුත් රාගයෙන් මුලා වෙලා තමන්ගේ හැඩරුව ගැන ලස්සන රූප ගැන මුලා වෙලා හිටියා. එහෙමයි ස්වාමී. ඒතකොට බුදුරජාන් වහන්සේ ගාවට යන්නේ නැහැ මේ රූපය ගැන දොස් කියනවා කියලා. නමුත් එහෙම හිටපු කාන්තාව කොච්චර ඈත අතීතයේ ඇද්ද? අද එක්කෙනෙක්වත් මෙහි පිට නැහැ. අද කල්පනා කරලා බලන්න එදා කාලේ දැකපු නළු නිළිය කොච්චර හිටියද නේද? දැන් ලංකාවේ ඒ කාලේ ටිකක් අතීතයේ හිටපු ලස්සන නළු නිළිය හිටියා නේ. අද වෙනකන් හිටියනම් මොකද වෙන්නේ? ඇවිද ගන්නත් බෑ එච්චර දුරවල. හින්දි නළු නිළිය ඉස්සර හිටපු හරි ලස්සනයි. දැන් වයසට ගිහිල්ලා බලන්න. තව ටික කාලයක් ඇදි කොහොම වෙයිද? ඒ රූපේ දිහා බලන්නේ නැතු යනවා මිනිස්සු. මේ රූපෙට මුලා වෙන්න එපා. මේ රූපේ ඔය ඇත්ත මේ කියන දෙයට මේ පිළිකුල ගැන අරවමවට කියලා කෙනෙක් දොස් කියන්න පුළුවන්. ඒ රූපෙට අන්ධ වෙච්ච මිනිස්සුමයි. හොඳද? එතකොට වෛද්‍යවරු හිටිය කියලා මේ පිළිකුල එකපාරක් දෙපාරක් වැඩුවා කියලා පුරුදු කරා කියලා රාගෙනන් දුරු වෙන්නේ එහෙම. හිතන්නකෝ වෛද්‍යවරු කියන අය කොච්චර මේ ශාරීරික අභ්‍යන්තරී තියෙන පිළිකුල් දේවල් අල්ලල්ල දැක දැක ඉන්නවද? නමුත් අයෝනිසු මනසිකාරයන්නේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක නැති වෙන විදිහට කල්පනා කරන්න බෑ. එතකොට කොච්චර සමහර අයගේ අතින් කාන්තාවන්ට වෙන කරදර හිරිහැර
අපිට අහන්න කරන්න වර්තමානයේ ලැබෙන්නේ නැද්ද? ලැබෙනවා. ඒක නිසා මේ පිළිකුල් භාවනාව කියන එක ඒ කේමාවගේ තිබුණ මුලා උදුරු කළා. ඒතර බුදුරයන් වහන්සේ 이르දියක් පෑවනේ Tamanට පවන්සලන ලස්සන ස්ත්‍රීන් දෙදෙනෙක් මැව්ව කේමාවට වඩා ලස්සන. ටික ටික ජරා ජීර්ණ වෙලා ඊ ශරීරය ඇත්තමතු වෙන විදි පෙන්නු. පස්සේ සාසනයට ආපු කේමාව මේ රූපයට තියෙන මුලාව අත්හරින. රූපනන්දාවත් එහෙමයි. රූපනන්දාව කියන්නේ ජනපද කල්යاني කියන්නේ. ඒ මේ මොකද්ද ශාක්‍ය වංශයේ දැන් නැගණියක් වෙන්නේ බුදුරයන් වහන්සේගේ. ඉතින් මේ ප්‍රජාපති ගෞතමීගේ දියණිය. ඒ වගේම රූපෙට රැවටිලා හිටපු කෙනෙක් මහණුණා. නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා රූප නන්දාවනි මේ රූපෙට ඔබ මුලා වෙන්න එපා. මේ ගොඩාක් ලෙඩ රෝග ඇති කරන නවදොරකින් අසූචි වැගිරෙන මේ ශාරීරියේ ඇත්ත රූප නන්දාවනි ඔබ දකින්න කියනවා. එතකොට මහා මොග්ගල්ලාණන් වහන්සේ ඉදිරියට සල්ලාල ස්ත්‍රියක් ඇවිල්ලා මුගලම් මහරහතන් වහන්සේ රවට්ට ගන්න හදනවා. එතකොට සලු එහි මෙහි කරමින් අශෝබන විදියට හැසිරෙනවා. එතකොට මහා මොග්ගල්ලාණන් වහන්සේ කියා හිටිනෝනේ ගින්දරත් එක්ක හැප්පෙන්නෙන්න එපා කියනවා. හරියට මේ රූපේ නුඹ යථාර්ථය දකින්න නැති හින්දා යෝ විදියට හැසිරෙන්නේ කියනවා. මේක හරියට වැහි කාලේ උතුරුන අසූචි වලක් වගේ කියනවා. මේ රූපේ මං ඒ රූපයේ කෙරේ තියෙන ඇල්බ දුරු වෙච්ච කෙනෙක් කියලා. එහෙමයි. එතකොට මාර දූවරු වෙනවා බුදුරයන් වහන්සේ ඉදිරියට බුදුරයන් වහන්සේ ග්‍රහණය කරගන්න. තණ්හා රති රඟ මේ නොපෙනෙන ලෝකෙ. එතකොට අපි බුද්ධ ශාසනයක ඉන්න ශ්‍රාවකයෝ වෙච්ච අපි 이르දිය පිළිගන්නවා. මිනිස්සු විතරක් නෙමෙයි මේ ලෝකේ තව නොපෙනෙන ලෝක දිව්‍ය බ්‍රහ්මතල ආදී ලෝක තියෙනවා කියලා පිළිගන්නවා. මේ සත්ව විසී ක්‍රියාවලිය මේ චේතනාවත් එක්ක බද්ධ වෙලා ගලාගෙන යන මේ ක්‍රමවේදයන් පිළිගන්නවා. හොඳයි. ඒතර මේවා ගැන බුදුරයන් වහන්සේ දැකගෙනයි කියන්නේ. දැකගෙන දැනගෙන පෙන්වා දෙන්නේ. මේ ලෝකය ගැන දැනගන්නා තාක්කල් බුදුරයන් වහන්සේ මේ ලෝකෙට සම්මා සම්බුද්දයි කියලා ප්‍රතිඥා දුන්නේ නැහැ කියන. එහෙමයි. එතකොට මේ තණ්හා රති රඟ ඇවිල විවිධාකාර මායා පාල බුදුරයන් වහන්සේගේ මනස ග්‍රහණය කර ගන්න හදන. රාගය උපද්දව ගන්න. කියනවා කපු පුළුණ පිඹ හරින්නේ කෙසේද? ඒ විදිහට ඕන් බැහැර කළා කියලා. නික්ලේසි කෙනෙක් යම් විදිහකටද වැඩි ඉන්නේ බුදුරයන් සේ විදිහට වැඩි හිටියයි. එහෙමයි. අනේ ස්වාමී සමාවසර ලැබේ. දහම් ගැටලුවක් ලැබේ. හොඳයි. පින්වන්ත ඔබේ අවස්ථාව අපි වෙන් කරගන්න. මහත්තයා මේ මට දැන් මේ මේකයි ප්‍රශ්නේ. දැන් එතකොට මේ නාම රූප කියලා කොටස් දෙකක් තියානේ. ඒකෙදි මේ රූපේ කියන එක කය කැඩී බිඳී යනවා, බාහිර දේවලුත් කැඩී බිඳී යනවා. ඒකටද අනිත්‍ය කියන්නේ? එහෙම නැත්නම් මේ ඇසර හම්බෙන චක්කු ප්‍රසාදයේ තුල එතනින් එහා පැත්තට ගලා යන සංඥා වේදනා සංකාර විඥාන කියන එකද අනිත්‍ය කියන්නේ? ස්කන්ධයන් තුල ඒකටද අනිත්‍ය කියන්නේ? කැඩී බිඳී යන දේවල් වලටද බාහිර අනිත්‍ය කියන්නේ කියලා එකයි. අනිත් එක තමයි මේ පටිච්චසමුප්පාදේන සංස්කාර වල තියෙන වෙනසයි පංචස්කන්ධය තුල සංකාර වල වෙනසයි මට කියලා දෙනවා නම් ලොකු හොඳයි. පෙරවස්රණයි මහත්යට නෙමෙයි මටයි උත්තරේ දෙන්න වෙන්නේ. ඒක නිසා එතකොට ඒකෙදි මතක තියාගන්න ඕනේ මේ කාරණේ. දැන් අපි කියමුකෝ, දැන් ඊතුමා අහනවා නාම රූප ගැන අහනවා. එතකොට ඇත්තටම මේ නාම රූප ධර්මතාවය කියලා කියන්නේ වේගවත්ව වෙනස් වෙලා යන දේ. එහෙමයි ස්වාමීනි. බොහොම වේගවත්ව වෙනස් වෙන දේ. එතකොට මේ ස්පර්ශේ නිසා හටගන්නා වේදනා සංඥා චේතනා යා නාම රූප ගැන අහපු නිසා අපි හරි දීර්ඝ විස්තරයක් කියන්න ඕනේ. සමහර විට යම් කරුණු දැනුමක් ඇතිනේ. එතකොට මේ ස්පර්ශේ කියන්නේ ඊටාම වේගවත් වෙනස් වෙලා යන එක. එතකොට ස්පර්ශේ නිසා උපදින්නා වූ යම් දේවිද ඒ වේදනා සංඥා චේතනත් ස්පර්ශෙනි ප්‍රත්‍යයෙන් හටගත්තදී ඒ දේත් එක්ක ඉපදිලා ඒ දේත් එක්කම නැති වෙනවා. එහෙ ස්වාමීනි. එතකොට නාම රූප වලට ඇති මානසිකාර ධර්මතාත් එහෙම වෙනවා. ඒක වේගවත් වෙනස් වෙනවා. එතකොට සිත කියන එක නාම රූප නිසා තියෙන. ඒ කියන්නේ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශ, මානසිකාර සතර මහා ධාතු. කියන දේවල් තිබුණොත් තමයි සිතක පැවැත්ම තියෙන්නේ. ඒ වේදනා, සංඥා, චේතනා එච්චර වේගෙන් වෙනස් වෙනවා නම් උපදින සිතත් ඒ වේගයෙන්ම ඇති වෙලා නැති පැවතිලා නැති වෙලා. එතකොට එතුමා දැනගන්න ඕනේ සංකතයක ධර්මතා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, තිතස් සංඤතත්තම් පඤ්ඤායති. එතකොට
හට ගැනීමක් පේනවා නැතිවීමක් පේනවා ඒ අතර වෙනස් වීමක් පේනවා. එතකොට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන නියුට්‍රෝන ඉදන් ඕක තමයි ධර්මතාවය. මේ ලෝකේ යම් තාක් දේවේද ඒ සියලු වස්තුන්ගේ මූලික ධර්මතාවයක් තමයි ඕක. මොකද්ද? උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස් අඤ්ඤතත්තම් පඤ්ඤා. එහෙමයි. හට ගැනීමක් පේනවා නැතිවීමක් පේනවා ඒ අතර වෙනස් වීමක් යනවා. හොඳද? එතකොට මේ න්‍යායයට මේ රූපේ අයිති නැද්ද? ഇതുම මතක තියාගන්න ඕනේ අයිති. එහෙමයි ස්වාමීනි. හොඳද? එතකොට අපි එදා උප්පත්තිය කියලා කියද්දි අපි ගද්දි පුංචි කලලයක්නේ. එතකොට එදා ඉඳන් අද වෙනකන් වයස 40ද 50ද 60ද මේ රූපේ වෙනස් වෙලා තියෙනවා. නමුත් අපිට ඒක අර හැමදාම දකින්න කුකුලයි කර්මල සුදුයි වගේ අපිට ප්‍රකට වෙන්නේ. හොඳද? එහෙමයි. එතකොට අපි රූප දර්ශනයක් කියලා කියද්දි මේ කලුයින් ගිරියාවේ ඒ චක්කු ප්‍රසාද උපදින සටහනක් නේ තියෙන්නේ. එහෙමයි ස්වාමී. කණ්ණාඩි ඉස්සරහට ගියාම අපේ රූපේ කණ්ණාඩි හට ගන්නවා වගේ මේ කලුයින් ගිරියා හට ගන්න සටහනනේ මේ විඤ්ඤාණ ධාතුවෙන් දැනගන්නේ අපි. නේද? ඕක මුල් කරගෙන උපදව ගන්න විචිත්‍ර ලෝකයක් තමයි අපිට තියෙන්නේ. එතකොට මේ කන නාහි දිව කය මනස කියන ක්‍රියාවලිය තේරුම් ගන්න. අපි තේරුම් ගන්න ඕනේ මේ තියෙන පඨවි ධාතුව මේ ශරීරයේ ආපෝ තේජෝ වායු ධාතු වෙන්න පුළුවන්. මේ දේවල්ලුත් නිරන්තරයෙන් වෙනස් වෙමින් පවතින ධර්මතාවයකින් යුක්තයි. එතකොට ඒ මේ කයේ ඇති වෙන වෙනස දැනින්නෙත් මේ ඇසට දැනගන්න බෑනේ. කන නාහි දිව කයට දැනගන්න බෑ. දැනින්නේ මනසටනේ. එහෙමයි ස්වාමී. මනසින් මේ සිටි විඥානය කියන්නේ දැනගන්නව දැනගන්නවා කියන අර්ථයෙන් විඥානය කියන්නේ. තේරුණ නේද කියලා. එතකොට මේ විඥානේ කනේ සිතකනේ හටගන්නේ වේදනා සංඥා චේතන. ඒ විඳීම හඳුනා ගැනීම තමයි අපි දැනගන්නේ. මං හිතනවා එතුමට ඒ කාරණා ටික මං හිතනවා ප්‍රමාණවත් වෙයි ඔය ඔස්සේ හිමින් තේරුම් ගන්න ඕනේ. හැබැයි එක දෙයක් තියෙනවා මේ ශාරීරියේ රූපේ බිඳි බිඳි යන දෙයක් කියන විදිහට අපි චිත්‍රයක් විදිහට හිතින් මවාගෙන බලන්න හදනවා. ඒතර ගොඩක් වෙලාවට යාට ඇති වෙන්නේ අර අපිට අර හිතින් හදාගත්ත දෙයක් උපදින්න පුළුවන්. එහෙමයි සර්. හොඳයි. එතකොට මම හිතනවා ඊට වඩා වටින්නේ මේක අපි වැදගත් වෙන්නේ සමාධිය ඇති කරගෙන මේ සමාධිය තුල පවතින ස්වરૂපේ විදිහට ප්‍රකට කරගන්න. ඒතර ඔය ස්වરૂප අපිට ක්‍රමානුකූලව ප්‍රකට වෙයි. හැබැයි ඊට ප්‍රථම දැන් අපි මේ රූපයට බන්ධනී වෙලානේ තියෙන්නේ. දැන් සරලව ගත්තොත් රාගය අපිට උපදින්නේ මේ රූපය මුල් කරගෙන ඒකේ නිමිති ගැනීම තුළ. එහෙමයි ස්වාමී. දැන් අපිට අතීතයේ මතක කාපු හැම කෑමක් මතක නැහැ. විශේෂ කෑමක් මතකයි. මොන්ටිසෝරි ගිය ගාලේ පොඩි කාලේ එක සිදුවීමක් දෙකක් මතකයි. හැමදාම වෙච්ච සිදුවීම් මතක නැහැ. මේ හිතත් ග්‍රහණය කරගන්නේ ඒ නිමිති සටහන්. ප්‍රියමනාප වෙච්ච. ඒතර අපි මේ කය මුල් කරගෙන කය දිහා බලා රාගය උපදව ගත්තා. එන අපිට සිද්ධ වෙන්නේ මේ කය ගැන හොඳට නුවණින් බලලා ඒක ඇත්ත තේරුම් ගන්න. පස්සේ කාලෙක ප්‍රකට වෙනවා. දැන් මුලින් අපි ඕලාරිකව කය ගැන ওই විදිහට හිත යොමු කර කර බැලුවට කේස් ලොම් නියපොතු කියලා. පස්සේ කාලෙක බලවත් මේ හිතටම හිත යොමු වෙනවා. එහෙමයි ස්වාමීනි. ඒතර මේ හිතක උපදින සංඥාවක් නෙමේක. තේරුණනේ? දැන් මේ ඇසෙන් කනින් ගත් දැකලා ඇති කරගන්න සංඥා ගොඩක් තියෙනවා. විකෘති සංඥා ගොඩ. එතකොට යම් කාලයක් එද්දි මේ කායානු වේදනානු චිත්තානු ධම්මානු පස්සනා කියලා තියෙනවා. එතන මේක පුරුදු කර යන්න. ඔබට මේක පුරුදු කරගෙන යද්දි ප්‍රකට වෙන්න ඕනේ දේවල් ප්‍රකට වෙයි. හොඳේ. සමහර ලාවල් වලට අපිට වැදගත් වෙන්නේ වී අටුව ගැන කියනවට වඩා අටුව හදාගන්න විදිය කියන එක තමයි මම හිතනවා වැදගත් වෙන්නේ. ඒ නිසා මේ භාවනා ගොඩක් වටින එකක්. හොඳේ. ඒ නාම රූප ධර්මතා ගැන ඔබ හොඳින් නුවණින් ගන්න. ඉතින් ඒකෙදි ඒ වගේම තමයි පංච උපාදානස්කන්ධ සංස්කාර කියන්නේ මොකක්ද කියලා ඇහුවා. එතන චේතනාව කියලා ගැටලුවක් නැහෙනි. ඒ වගේම තමයි සංඛාර කියන වචනේදි මේ සියලු සංස්කාරයෝ කියලා ගද්දි හේතුන්ගෙන් සකස් වෙච්ච මේ ලෝකේ ධර්මතා ඔක්කොමත් අපි සංඛාර විදිහට ගන්නවා. එහෙමයි ස්වාමී. එතකොට එතුමා ඇහුවා අවිද්‍යා පත්‍යා සංඛාරා කියන එක. ඉතින් ඒකෙදී අපි තේරුම් ගන්න ඕනේ දැන් සූත්‍ර පිටකේ ඒ ගැන පෙන්වා දෙද්දි මේ ආස්වාස ප්‍රාස්වාස කයහා බඳී පවතින
මේ ධර්මතාවයත් සංඛාරයක් විදිහට පෙන්වනවා. ඒක එහෙමයි උපකාරයක් ස්වාමීනි. වෙනවා විඥානයේ පැවැත්මට. ඉතින් ඇත්තනේ. පඨවි ආපෝ තේජෝ. දැන් බෙල්ල මිරිකුවොත් එහෙම මොකද වෙන්නේ? මේ කාය සංස්කාරේ ක්‍රියාවලිය බිඳෙනවා. කෙනා මැරුණා කියනවා. ඒතර මේ කාය සංස්කාරේ ආස්වාස් ප්‍රාස්වාස් කයහා බැඳී පවතින මේ ක්‍රියාවලිය. එහෙමයි. එතකොට මේ කයනේ අපි යම් ක්‍රියාවකට නැන්වීම කරන්නේ නේද? එහෙමයි. ඒ වගේම තමයි අපි ගත්තොත් සංඥා වේදනා සිතහා බැඳී පවතින. ඒක නිසා චිත්ත සංස්කාරිකව. ඉතින් සංඥා වේදනාවකින් තොරව සිතක පැවැත්මක් ලෝකේ නැහැ. තේරුණ නේද කියadien. එතකොට ඒ වගේම තමයි මේ දේවල් මුල් කරගෙන මානසික ක්‍රියාවලි වෙන්නේ. ඒ වගේම තමයි වචී සංස්කාර කිව්වහම අපේ විතක්ක ਵਿਚාරයේ වචනය හා බන්ධනය වෙලා තියෙනවා. ඒ විතර්කයක් තමයි වචනයක් විදිහට එළියට එන්නේ. ඒතර මෙන්න මේ ධර්මතාවය සිතක පැවැත්මට මූලික දෙයක් වෙනවා. ඒතර වචනයක් කියන එක බිහි වෙද්දි මේ වචී සංස්කාරයේ උපකාරක ධර්මයක් වෙනවා. මම හිතනවා ඔබට ලේසිම දෙයක් තමයි මේක ඒ අහපු අයට අපිට මේ පටිච්චසම්පාදයේ විමසද්දී අපිට ප්‍රකට නොවන තැන් තියෙනවා. ඒකත් එක්ක ලොකුවට පැටලෙන්න එකපාර යන්න එපා. එහෙමයි. හොඳම දේ තමයි දැන් මහබෝසතාණන් වහන්සේත් ඕලාරික තැනින් පටන් ගන්න. ඒ කියන්නේ ජරා මරණ ඇයි කියන තැනින් හොයන්න පටන් ගන්න. ඉපදීම නිසා. දැන් ස්පර්ශ නිසා වේදනා සංඥා කියන එක. ඊට පස්සේ ආයතන නිසා ස්පර්ශ කියන එක මුලින් ප්‍රකට වෙන්න පුළුවන්. නාම රූප ධර්මතා ප්‍රකට කර ගන්න පුළුවන්. විඥාන නිසා නාම රූප නිසා විඥාන කියලා තුගන්නන තැන් තියෙනවා. එහෙමයි. ඔබට ප්‍රකට වෙන තැන් වඩා ප්‍රකට කරගන්න. ඔහොම කරගෙන යද්දී ඔබට ගැටලු සහගත තැන ඉතා නිර්වුල්ව නිර්වුල් කරගන්න පුළුවන් වෙයි. මොකද අපිට වැදගත් වෙන්නේ වැලි කැටි හරි සත්‍යයයි. එනිසා ඔබ බුද්ධ වචනේ කියවල බුද්ධ වචනේ තුල පිහිටගෙන ක්‍රමානුකූලව ඒ තමන්ට මතු කරගන්න පුළුවන් තැන් මතු කරගන්න. හොඳයි. මේ ඇසේ තියෙන චක්කු ප්‍රසාදේ වෙන්න පුළුවන් අනිත්‍යයි. එහෙමයි. ඒ කියන්නේ එතනක් තියෙන්නේ තද ගුරුස් ස්වරූපෙන් යුක්ත ස්වරූපයක් තියෙනවා. තෙතමනේ කියන ස්වරූපේ තියෙනවා. වායු ගතිය තියෙනවා, තේජෝ ගතිය තියෙනවා. ඉතින් ওই ඕකේ පැවැත්ම ගත්තොත් කොච්චර අනිත්‍ය භාවකින් යුක්තයිද? කොච්චර වෙනස් වීමකින් යුක්තයිද? හොඳේ. එතකොට සෝත ප්‍රසාදාදී ධර්මතා ගැන අහපු ප්‍රශ්නට මම උත්තර දෙන්න. එහෙමයි. එතන මේ දේවල් ගැන ගත්තාම වෙන්න පුළුවන් මේ හැම දෙයක්ම ඉතින් බලන්න මේ පඨවි ආපෝ තේජෝ වායු වේගවත් වෙනස් වීමකින් යුක්තයි. ඉතින් ඒගොල්ලෝ අපි තේරුම් ගන්න ඕනේ දෙයක් තමයි මේ පඨවි ධාතුවක් තියෙන. ධාතුවක් කියන්නේ ස්වභාවයක්. ආපෝ ධාතුවක් ස්වභාවයක්. තේජෝ වායු ධාතු ස්වභාවයක් පවතින. මේ වේදනා සංඥා චේතන දැන් මේකේ තියෙන්නේ ඒ ස්වභාවය අපිට ප්‍රකට වෙන්නේ නෑ. ඇයි? අපි විකෘතියකින් පාට කණ්ණාඩි වලින් බලන නිසා. ඉතින් මේ පිළිකුල කියන එක වැඩුවාම රාගෙන් දකින්නදී රාගෙන් තොරව දකිද්දි මොකද වෙන්නේ? එහෙමයි ස්වාමී. ඒතකොට හොඳට ඒකේ ඇත්ත ප්‍රකට වෙනවා. හොඳේ දැනට අපිට තියෙන ප්‍රශ්නේ ධර්මයේ මතු කර ගැනීමදී වෙන්න පුළුවන් ඔය විවිධ වාද විවාද තර්ක විතර්කද අරවමේවද පැටලිලි ඔක්කොම ඉන්නේ. මේක හරියට පුරුදු කරගන්න තියෙනවා. හරියට පුරුදු කරගත්ත කියනකොට රහතන් වහන්සේ නමක් ධම්මපදයෙන් පුරුදු කරගත්ත කියනකොට දීඝනිකාය විතරයි පාඩම් කරගන්නේ. දීඝනිකායෙන් ධර්මාර්ගේ පුරුදු කරලා අරහත්ත්වයටපත් වුණා කියනකොට අභිධර්මෙන් දියුණු කරලා අරහත්ත්වයටපත් වුණා කියන්නේ. ඒ රහතන් වහන්සේ අතර වාදයක් තියෙයිද? තියෙන්න බෑ. එහෙමයි ස්වාමීනි. මෙතන අරුබුදී රාගේ දේවසේ මොහේ සාස්තුන් වහන්සේ ඒක දුර වෙන මග කියා දීලා තියෙනවා. ඔබ ඒක පුරුදු කරගත්තා. එහෙමයි. මම හිතන්නේ ඒ නිසා මේ වාද විවාද ඔක්කොම තියෙන්නේ අවිද්‍යාවේ පැටලිච්ච සාමාන්‍ය කෙනා තුළ. මේ වාද විවාද උපදින්නේ ඇස කන නාහි දිව කය මනස මුල් කරගෙනමයි. ස්පර්ශපත්තින් හටගන්න ධර්මතාවයි. ඒ නිසා ඔබ මම හිතනවා කාටත් වැදගත් දෙයක් තමයි මේ භාවනාව නිවැරදි අරවගෙන පුරුදු කරගන්න ඕනේ. දැන් අපි මූලික විදිහට උගන්න අටුව හදාගන්න විදිහ මේ කියන්නේ. මේක පුරුදු කරගෙන යද්දි ගැඹුරක් කරා යද්දි යාට දකින්න කරන්න ලැබෙන අත්දැකීම් බුදුරයන් වහන්සේ ගැන එන බලවත් පැහැදී ඒක සාමාන්‍යයෙන් එකපාරමක ඇසීම තුල උපදින්නේ. ඒක ඒ ඇති වෙන සද්ධාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනදී දෙකීම් තුල දෙවියෙකුට මාරයෙකුට බ්‍රහ්මයෙකුටවත් වෙනස් කරන්න බැරි සද්ධාවක් උපදී. ඉතින් ඒක නිසා ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ තව ප්‍රශ්නයක් තියෙනවා. තව ගැටලුවක් ලැබිලා තියෙනවා ස්වාමීන්. අපිට කතා කරන්නේ පොළොන්නරුවේ ඉඳලා හෙට්ටිආරච්චි පින්වන්ත මහත්මයා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
තෙරුවන් සරණයි තෙරුවන් සරණයි නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේට ගැටළු ඉදිරිපත් කරන්න පින්වත් මහත්මයා. පින්වත් ස්වාමීන් වහන්සේ මට දැනගන්න ඕනේ මේ සෝතාපට්ටි අංග විදියට අම්මා තාත්තගේ ගුණ තියෙනවා. කෝපවාතික සත්වයක දෙනවා සත්වය ඉන්නවා ඒ විදිහේ ඒ වාගේ අපි මේ අනිත්‍ය වෙලා යන එකත් අපි බුදුහාම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මේ මේ අර ඒ දැනුම අදහගත්තේ ඇතුළ මේ ඇද්ද කියලයි මේ රස්සාවක් කරන ගමන් එන ගමන් අපිට මේ පව් ගෙවෙන තින් වැඩෙන හිතන්න හරි කරන්න හරි මොනවන් මොනවත් පුළුවන් කියලා දැනගන්න උත්සාහයක් හොඳයි. පොඩ්ඩක් එතුමයි ප්‍රශ්න හද්දි මේ මං හිතන්නේ අර දුරකථන වාගේ පොඩි සද්දයක් ආවා. නමුත් මං දාල දෙයක් කියන්න. දැන් ඒ සෝතාපට්ටි අංග කියලා කියන්නේ බුදුරයන් වහන්සේ ගැන, ධර්ම රත්නය ගැන, සංඝ රත්නය ගැන ඇති වෙන නොසෙල් වෙන සද්ධාව. එහෙමයි. එතකොට ඒක ඊ පැහැදීමක් කියන්නේ හිතේ පහන් බවක් නේ, ප්‍රසාදයක් නේ. එතකොට ඒ ප්‍රසාදි උපදින්නේ ඇත්ත දකිද්දි. එහෙමයි. ඒ කියන්නේ දැන් ඇස කනනාහි එහෙම නැත්තම් මේ කයේ මේ පටිසම්පාද ධර්මයන්ගේ අපි බුදුරයන් වහන්සේ කියා දෙනවනේ. ඒක අපි තුලම අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙනවා දකින්න. දකිද්දි දකිද්දි ඒක දැක්කට පස්සේ ඒ ක්‍රියාවලිය ආය ලෝකේ කවුරු කිව්වත් හරියන්නේ නැහැ. එයා දැක්කයි ඒක. එහෙමයි සර්. එතකොට එයාට ඒ දකින්නවා කියලා තියෙන්නේ මේ මේක හේතුඵල ක්‍රියාවලිය, අනාත්ම ක්‍රියාවලිය. මේක අපිට ඕන විදිහට රස්නි ගති අපිට ඕන විදිහට හසුරවන්න බෑ. වායු ධාතුව, පඨවි ධාතුව, තේජෝ ධාතුව කියන එක අපේ වශයෙන් තියෙන දෙයක් නෙමෙයි. ඊට අදාළ හේතුත් එක්ක පවතින ධර්මතා. හොඳේ අනාත්මයි. මට අයිති දෙයක් නෙමෙයි මේක. හොඳේ මම මගේ කියලා මෙතන ආත්මයට අයිති දෙයක් නෑ. මේ ඔක්කොම හේතු නිසා හැදිලා හේතු නැතිවීම නැති වෙන ධර්මතාවයක් කියන එක එයාට මේ භාවනාවෙන් ප්‍රකට වෙනවා. දැන් මේ පිළිකුල් භාවනාව කියන්නේ එතුමාගේ ප්‍රශ්නෙට මම උත්තර දෙන්නේ. එහෙමයි ස්වාමීනි. එතකොට කියනවා දැන් තමාගේ කයත් බාහිර කයත්. හොඳේ ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති. බහිද්දා වා කායේ කායනුපස්සී විරති. තමාගේ කයත් අන් අයගේ කයත්. හොඳේ නෝනින් එයා දකිනෝ. කොහොමද මේ ආහාරයෙන් හටගත්ත ආහාර නැතිවීමෙන් නැති වෙන එක අර පිළිකුල් කොටස් ටික බලලා එතකොට මොකද වෙන්නේ මේ විදියට මේ කයේ හට ගැනීමයි නැතිවීම බලමු. එතකොට යා දකිනවා මේ ආහාර නැත්තම් අවුරුදු 10කට කලින් ආහාර නැති වුණොත් මේ රූපේ මොකද වෙන්නේ? එතන පැලත් පැලවිලා. මගේ යාළුවෝ පොඩි කාලේ හිටියා මැරිච්චයි. අවුරුදු 20කට 30කට කලින්. එතකොට කල්පනා කරලා බලන්න මේ යාළුවා අද නැහැ. සතර මහා ධාතු වලට එකතු වුණා. කෙස්ලොම් තිබුණි. ආහාරෙන් තිබුණි. ආහාර නැතිවීමෙන් නැති වෙලා ගියා. ඒතර බාන්න කොච්චර වේගවත් අනිත්‍යතාවයක් තියෙනවද? තේරුණේද කියලා දෙන්න. එතකොට ආහාරෙන් ආහාරය තුල දැන් අපි ගන්න බත් පිඟානි. අපිට දකින්න තියෙනද මම මගේ කියලා දෙයක්? හොඳේ ඒක ගත්තට පස්සේ තමයි ඒකෙන් පෝෂණය වෙලා තමයි කෙස් ගහක් ලෝකෙට නිර්මාණය වෙන්නේ. නියපොත්තක් මේ ශාරීරියේ තියෙන සියලු දේ නේද? වතුර වීදුර බාහිර තියෙදි මගේ කියලා හිතෙන්නේ ඇඟට ගත්තට පස්සේ. ඇතුළෙත් ඒ වතුර ටික තමයි මගේ කියලා හිතෙනවා. ඒකට මේක හිතින් දකින විදියක්. මම මගේ ආත්මය කියලා දකින දෘෂ්ටියක් නේ. එතකොට මෙන්න මේ දෘෂ්ටිය දුරු වෙන විදියට මේ කය දිහා හොඳට විමස විමස බලන්න ඕන හේතුඵල විදියට. මේක ආහාරෙන් හටගත් ආහාර නැතිවීමෙන් නැති වෙන ධර්මතාවයක් කියලා. එතකොට අපි එතුමා අහන ප්‍රශ්නෙට දැන් අපි කියමුකෝ එකක් තමයි දැන් අපි මේ ධර්මයේ ඇසීමක් තියෙනවා. ඒ ඇසීම තුළ අපි තර්කෙන් කරුණුකාරණා ගලපා බැලීමක් තුළ බුදුරයන් වහන්සේ ගැන පැහැදීමක් ඇති වෙනවා. ධර්මය ගැන පැහැදීමක් ඇති වෙනවා. මේ කය ගැන කියා දෙද්දී කයට රැවටිලා උමතු භවෙන් හැසිරෙන අය ලෝකේ ඉන්න පුළුවන්. ඒතර මේ කයට රැවටුනහමනේ අපි හැම වෙලෙම කෙනෙක්ව ආකර්ෂණය කරන්න එකක ඇඳුම් අඳින්න පුළුවන්. කොට ඇඳුම්ද, විවිධ ඇඳුම්ද, මේවත් එක හැලහැප්පිලිද ලෝකෙ එක එමට තියෙන. තේරුණේද කියදේ? ඒතර මේ ඔක්කොම රාගේ මුල් කරගෙන උපදින දේවල්. අපි ඒ කාටවත් දොස් කියන්නේ නැන් හොඳ නැහැ. මේක හිතක තියෙන රාගෙත් එක්ක සත්වයාගේ එක්තරා හැසිරීම රටාව. තේරුණේද? ඒක ඔබ තුලත් තියෙනවා,
අප තුලත් තියෙනවා. අපි සව කෙනෙකුට දොස් කිව්වට මෙයා ඇඳලා ඉන්නේ මෙහෙමයි කියලා කිව්වා වුණාට, අපි දිගට ඇඳලා හිටියා වුණාට අපි තුලත් ඒක තියෙනවා. එහෙමයි ස්වාමී. තේරුණේද? එතකොට එකිනෙකාව ඉහළ පහළ දාන්නේ රූපයට, ඒකත් රැවටීමක්. තේරුණේද? මේ රූපය ගැන මාන්‍ය උපදවගෙන අපි හැලහැප්පෙන විදිහන්නේ. තේරුණේද? කියලා පටාචාරාව බුදුරයන් වහන්සේ ඉදිරියට ආවා. කෙස්ලොම් නියපොතු වලින් සකස් වෙච්චද රූපයක් නේ තියෙන, ආහාරයෙන් හටගත්ත. ආහාර නැති වෙන තියෙන නැති වෙන ධර්මතාවය. ඒ පටවියාපු තේජෝ වායු තුල බුදුරයන් වහන්සේ රාගින් දකින්න දෙන්නේ. අවිද්‍යාව තෘෂ්ණාව දුරු කරපු රහතන් වහන්සේලාට ඒ රූපය තුල මේ ස්ත්‍රී පුරුෂේ මෙහෙම මෙහෙමයි කියලා දකින ධර්මතාවයකට වඩා මේ හේතුඵල ධර්මතාවයෙන් නුවණින් දැකීමක් තියෙනවා. ඒතර මේ අනිත්‍යතාවය කියන එක මේව කොච්චර වේගවත් වෙනස් වෙලා යනවද කියන එක අපි නුවණැසින් හොඳට දකින්න ඕනේ. මේ රූපය ගැන තව 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 අවබෝධ කරගන්න 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 තමයි මේ හිතේ තියෙන ඒ ගැන මුලාව ගැලවෙන්න ගන්න. තේරෙනද? අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. එතකොට අපි තේරුම් ගන්න ඕනේ එයා ওই විදිහට වඩ아가න යද්දි මේ වේදනා සංඥා චේතනා සංස්කාර ධර්මවල ඇතිවීම පැවතීම නැතිවීම වේගවත් දකින්න දවසක් එනවා. ස්පර්ශ නිසා ඇතිවෙලා ස්පර්ශ නැතිවීමෙන් කියන එක හොඳට ප්‍රකට වෙන දවසක්. අන්නේ සංස්කාර අනිත්‍ය ප්‍රකට වෙච්ච දාට තමයි එයා ගැලවෙන පැත්තට හැදෙන්න ගන්නෙ. හොඳයි. එතකොට ඒක තමයි සම්මා දිට්ඨිය කියන්නේ එක්තරා ඉන්ද්‍රිය මේ යථාර්ථ යම් විදිහකට දැක ස්වરૂපය. එතන ඉඳන් තමයි කෙලස් ගැලවෙනව නම් ගැලවෙන්න ගන්නෙ. එහෙමයි සාර. එතකන් අපි දැනගන්න ඕනේ එතෙන්ට අපි ක්‍රමානුකූලව මනස මේ භාවනාව කියන එකෙන් පුරුදු කරගෙන ඉන්න ඕනේ. හොඳයි ස්වාමීනි. ටික දියුණු කරගන්න ඕනේ එකක්. එහෙමයි. ස්වාමීනි තවත් අපිට දහම් ගැටලුවක් ලැබිලා තියෙන අවසර ලැබීම. අපිට කතා කරන්න පින්වත් සිල්මෑණියන් වහන්සේ නමක් නුවර පළාතේ ඉඳලා. නමෝ බුද්ධාය සම්මාසය. ආ තිරුවන් සරණයි නමෝ බුද්ධාය. ප්‍රශ්නයක් තියෙනවා මේ භාවනාවේ දසකානකදී අපිට කියන දුන්නා. පංචස්කන්ධ භාවනාව කියලා භාවනාවක් තියෙනවා කියලා. ඒකේ ඇසට රූපයක් පෙනෙන විට පංචස්කන්ධයක් කියලා හිතන්නේ කියනවා. ඊට පස්සේ ඇසයි රූපයයි එකතු වුණාම රූපස්කන්ධයක් කියලා, ඒකට කැමැත්තක් අකමැත්තක් මධ්‍යස්ථභාවයක් ඇති වුණාම වේදනාස්කන්ධයක් කියලා හිතන්නේ කියනවා. මේ ඒකට ලකුණක් දාපුවාම සංඥාස්කන්ධය කියලා හිතන්නේ කියනවා. රූපය දැක්කා කියන සිත සංකාරස්කන්ධයක් කියලා, ඊට පස්සේ චක්කු විඥානය කියලා ඒ විදිහට මෙනෙහි කරන්න කියලා මේ පොඩි භාවනාවක් තනන තිබ්බා. අපි මහා මෙගුණාවෙන් ඒ විදිහට අහලා තියෙනද ඒක අපට ලොකු ගැටලුවක් මේ ටික හරිද වැරදිද කියලා. අවසරයි අපි කරනස බොහොම තින් සිද්ධ වෙනවා මේ හදා දෙන්න කියලා. හොඳයි මේ කරුණාවෙන් ඉන්නා සිටිනවා තිරුවන් සරණයි. හොඳයි පින්වත් මෑණියෝ. එතකොට ඒ තුමියට ඇති වෙච්ච ගැටලුවක් එහෙමයි සර්. මෑණියන්ට එතකොට ඒකෙදි මෑණියෝ මේ අපි මෙහෙම තීරුම් ගන්න ඕනේ. ඇත්තටම මේ මහමෙවුනාව මේක කිව්වා කියන එක වැදගත් නෑ. එහෙසා. එතකොට වෙන ආරණ්‍යක කිව්වා කියන එකත් නෙවෙයි වැදගත්. දැන් මේ මෑණියොත් මමත් එතකොට මහමෙවුනා වෙන්න පුළුවන්, බාහිරින්න සංඝ පිරිස වෙන්න පුළුවන්. එහෙමයි සර්. අපි කවුද සරණ? අපි සරණගී බුදුරජාන් වහන්සේ. එතකොට අපි බලන්න ඕනේ බුදුරජාන් වහන්සේ කොහොමද මේක තීරලා දුන්නේ? තීරණේද කියලා දෙන එක. එතකොට මේ ඇත්තටම ඒ ගැටලුකාරී දේවල් යම් තැන්වල ඇතිවෙන මේක හරි සංකීර්ණ නිසා. හොඳද? දැන් අපි තීරුම් ගන්න ඕනේ දැන් නිත්‍තිප්පකරණී පවා. දැන් මේ ඇස කන නාහි දිවකය රූපයයි කියන. හොඳේ? එතකොට ඇස වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාහි දිවකය අපිට දකින්න තියෙන එකක් නේ. එහෙමයි. ඒතර මේවා පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු වලින් තොරව පවතින්නේ නැහැ නේ. තේරුණේද කියලා දෙන්නේ. එතකොට අපි මේ ශාරීරික මේ ඇස කන නාහි දිවකයි පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ වායෝ ධාතු අයින් කරොත් මොකද වෙන්නේ? එතකොට මේ කය නොපෙනී යනවා. තේරුණේද කියලා දෙන්නේ. මලමිනියකට බාන්නක වෙනදී මලමිනියකට තියෙන ඇසක් කනක් නාහයක් දිවක් කයති. නාම ධර්මතා නැහැ එතන. එතකොට ඊ ටික කුණු වෙලා ගියාම ඒ දේවල් වලට පටවියාපෝ තේජෝ ආ එකතු වුණාම රූපේ කාතන්දර ඉවරයි.
එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ අපි කියන්නේ නාම රූප කියලා නේද? එතකොට ඒ තුමිය කියපු විදිහට දැන් අපි හිතමුකෝ එකක් ඇස තියෙනවා. ඇස නිරෝගීව තියෙනවා. එතකොට ඇහැට රූපයක් එනවා. හොඳේ එතකොට ඒ රූපය මේ ඇසේ සටහනක් විදිහට හටගන්න එකක්. හොඳේ? දැන් අපි හිතමුකෝ මලමිනියක් තියෙනවා කියලා. ඇසක් තියෙනවා කියමුකෝ. රූපක් තියෙනවා. කන තියෙනවා, ශබ්ද තියෙනවා. හැබැයි ඒ මලමිනියේ වේදනා සංඥා චේතන ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙනම් ඒකට හේතුව මොකද? එතන විඥාන ධාතුව නැහැ. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ සංඥා වේදනා චිත්තපටිබද්දයි කියලා නේ දේශනා කළේ. මේ වේදනාව සංඥාව චේතනාව හටගන්නේ සිතකයි. හැබැයි මේ වේදනාව සංඥාව චේතනාව සිතක නිකන් හටගන්නේ. ඒක හටගන්න උපකාරයක් උන. එහෙමයි ස්වාමීනි. තේරුණේද? ඒ තමයි ඇස. මේ ඇසේ විඤ්ඤාණය හටගත්තාම එතනේ ඇසේ තියෙන දේ තමයි දැනගන්නවා කියන්නේ. හොඳයි. එතකොට ඒකට කියනවා අපි පේනවා. පේනවා කියලා කියන්නේ විඤ්ඤාණේ වේදනා සංඥාවක් ඉපදුනා කියන එක. හොඳද? දැන් අපි ප්‍රථමයෙන් අර ඒ කියන්නේ හිමිසරි අපි ප්‍රකට කරගද්දි අපිට මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන්නේ රූපයයි. මේ ඇසේ කළු ඉන්ද්‍රියා වෙන්න පුළුවන් කන නාහ දිවකය කියන එකේදී බැලුවොත් පඨවි ආපෝ තේජෝ වායෝ කියන දේ දකින්න තියෙනවා. ඊට පස්සේ මේ ඇස කන නාහ දිවකයත් එක්ක විඥාන ධාතු එකතු වෙද්දී අපි කියන එකට ස්පර්ශ කියලා. හොඳේ යම් තැනක මේ විඥාන ඉපදෙද්දී ඒ විඥානයේ තුල හටගන්නවද යම් විදීමක් සැප හෝ දුක්. ඒක තමයි එතන තියෙන විඳීම. මේ විඥාන ධාතු යම් තැනක හටගද්දි ඇසේ හෝ කනේ හෝ නාහේ හෝ දිවේ හෝ කයේ හෝ එතන හටගන්නවද සංඥාවක්. ඒක තමයි සංඥාව. තේරෙන්නේද? එතකොට ඒ විඥානයේ හටගන්නව නම් යම් චේතනාවක් ඒ පිළිබඳ. ඒක තමයි චේතනාව. දැන් අපි හිතමුකෝ දෙවෙනි ධ්‍යානය කියලා. දෙවෙනි ධ්‍යානෙදි විතක් ਵਿਚාර නැහැනේ. ඒ කියන්නේ චේතනාව නැද්ද? අපි හිතන අපිට අපි ගොඩාක් අපි දැන් කෙලෙස් සහිතව හිත විසිරිච්ච හිතක් නිසා අපි මේ විතර්ක ගොඩක් එක්ක යනවා එනවා කනවා බොනවා කියන සිතිවිල්ල දිහා බලනවා චේතනාව කියලා. හැබැයි මේක තවත් සියු. අපි කාටත් වටහා ගන්න තමයි ওই විදිහට අපි පෙන්වා දෙන්නේ. තේරුණේද කියලාද? එතකොට අපි හිතමුකෝ දෙවෙනි ධ්‍යානෙට සමවදීදී විතක් ਵਿਚාරය කියන්නේ දෙබසක් නැහැ. හිත එක්තැන් වෙලා තියෙනවා. එක්තරා වේදනා සංඥාවක් තියෙනවා. චේතනාව කියලා අපි මොකද්ද ප්‍රකට කරගන්නේ එතකොට? චේතනාව නැද්ද? මේක අතිසියුම් ධර්මතාවයක්. හොඳේ. එතකොට ඒ ස්පර්ශ ප්‍රත්‍යයෙන් උපදින දෙයක් තමයි වේදනා සංඥා චේතන. චේතනාව කියන්නේ විශේෂයෙන්ම මනසි හටගන්න එකක්. එහෙමයි. මනසට අරමුණක් කියමත් එක්ක ඒ කියන්නේ මනෝ පුබ්බංගම ධම්මා මනෝ සිට්ඨා මනෝමයා කියලා කියද්දි ඊට පස්සේ චේතයීත්ව කම්මං කරෝති කායේන වාචාය මනසා කියලා කියනවා. චේතනාත්මක කය වචන හිතින් අපි කර්ම රැස් කරා. එතකොට මේ ක්‍රියාවක් කියන එක කය වචනෙන් බිහිවෙද්දි ඒ හැම දෙයක් පිටිපස්සකටම චේතනාව තියෙනවා. ඒකයි ඒ කර්මයේ චේතනාවක් කියලා කියන්නේ. තේරුණනේ? එතකොට එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ මේ මනසකින් මනසක හටගන්න චේතනාවකින් තමයි කය වචන හිත බිහි කරන්නේ. ක්‍රියාවක් බිහි කරන්නේ. මෙන්න මේ චේතනාව සියුම් මඳුර ගන්නවා. මේ චේතනාව ස්පර්ශයෙන් හටගන්න එක. තේරුණනේද කියන්නේ? එතකොට මේවා මම හිතනවා අපේ කාල වේලාව ඉවර වුණා. ඒතර විඥාණය කියන්නේ වේදනා සංඥා චේතනා ස්පර්ශ මනසිකාර රූප කියන ධර්මතාවත් එක්ක උපදින එක. අපි මම හිතනවා ඒ අපි මේ මෑණිව අහපු දෙයට හොඳට රූපය මෙයයි වේදනාව සංඥාව චේතනාව විඥාණි මෙයයි කියන එක අපි හිමීසරි ප්‍රකට කරගන්න. එහෙමයි සර්. ස්පර්ශ නිසායි වේදනා සංඥා චේතනා උපදින ස්පර්ශ නැතිවෙමින් නැති වෙලා යන එක. එතකොට මේක අපි හිත තැම්පත් කර 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 හොඳ ප්‍රවේශමින් නුවණින් විමස විමස බලද්දි තමයි මේක ප්‍රකට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපිට ටිකක් මේක දීර්ඝ විදිහට පෙන්වා දිය යුතු එකක්. එතකොට මේ කියා දීපු මම මේ කියා දීපු කාරණා මේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාව අවසානයේ තියෙනවා. එහෙමයි. ඒ වගේම තමයි රාහුල මහරහතන් වහන්සේ බුදුරයන් දෙන අවවාද තුල තියෙනවා. ඊට පස්සේ සංයුත්ති නිකායේ තුනේ පංච උපාදානස්කන්ධ ගැන කියා දෙන ඒවා. මජ්ක්‍ධිම නිකායේ මට මතක මහාත්තිපදෝපම සූත්‍රයේ ලස්සන විස්තරයක් තියෙනවා. එහෙමයි සාරා. මෙන්න මේ දේවල් ටික අධ්‍යයනය කරගත්තොත් ගොඩාක් නිර්වුල්ව
තව තවත් මේක හොඳට ප්‍රකට කරගෙන බුදුරජාන් වහන්සේ මෙහිමයි කියා දුන්නේ කියන තැන නතර වෙන්නේ. මොකද බුද්ධං සරණං ගච්ඡාමි. අපි බුදුරජාණන් සරණ ගිය ශ්‍රාවකයෝ නිසා ඒකම ගන්න, ඒක අරගෙන ප්‍රවේශමට ප්‍රකට කරගන්න. අපි කාත් එක්කවත් වාද විවාද හදාගන්න හොඳ නෑ. අපි කරන්න ඕනේ අපි නිවැරදිදී හරියට වටහාගෙන නිහඬව පුරුදු කරගන්න. මොකද වැදගත් දේ Taman නිවැරදි වෙන එකනේ. ඒ වුණාට පස්සේ අපිට කාට හරි පාරක් හරි පෙන්වන්න පුළුවන්. එහෙමයි. ඒ නිසා මම හිතනවා ඔබතුමිය බුදුරයන්ව සරණ ගියායි මෑණියු අපිත් එහෙමයි. ඒ භාවනාවක් අපිට යම් තැන කියා දුන්නද කරුණාමයිති ඒ දන්න විදිහට අපිට කියා දුන්නද? ඒ පිරිසත් බුදුරයන්ව සරණ ගියා. ඉතින් අපි තව තවත් ඒ බුදුරයන්වසේ දේශනා නිවැරදිව තේරුම් අරගෙන තව තවත් නිර්වුල් වෙද්දි නිර්වුල් වෙද්දි නිර්වුල් වෙද්දි මේවා පොඩ පොඩ ලිහිලා යයි. එහෙමයි සාරා. අපිට එතකන් තියෙන්නේ ශ්‍රද්ධාවෙන් බුද්ධ වචනේ පිළිගරන් ඉන්නකෝ. ඒ බුද්ධ දේශනාව හැමම ඔළුවට අරන් ඉන්න. එහෙමයි. ඒක කවදා හරි මතු වෙනකන් අපි නුවණින් විමසීම කරන්න ඕනේ. ඉතින් හොඳයි එහෙමනම් මම හිතනවා කාල වේලාව ඉක්ම ගියා කියලා. එහෙමයි සාරා. ඉතින් ඒක නිසා ඔව් අද මේ පිළිකුල් භාවනා මුල් කරගෙන අපි මේ වටිනා කාරණා ටිකක් කතා බහ කළේ. ඒ වගේම තමයි ප්‍රශ්න අහපු ඇත්තොත් බොහොම වටිනා කාරණා ටිකක් ඇහුවා කියලා මට හිතෙනවා. එහෙමයි සාමි. එතකොට අපි තව තව ඉදිරියට කතා බහ කරද්දී අපිට ගොඩාක් දේවල් නිරවුල් කරගන්න පරිසරය ඇති වෙයි. ඉතින් විශේෂයෙන්ම අද සිත නිවන භාවනා සඳහාම් පිළිසඳර සඳහා අනුග්‍රහ කරන්නේ පොළොන්නරුවේ DS සේනානායක මාවතේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවක් වෙන YG පොඩිමණිකේ මහත්මිය විසින්. ඉතින් විශේෂයෙන්ම මේ රැස් කරගත් සියලු පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ මහමෙවුනා වාසී ලෝවාසී පිළිවෙත් පුණ්‍ය සංගරුවන අනගාරික මෑණියුරු පැවිදි අපේක්ෂක දරුවන්ටත් අනුමෝදන් සුවසේ දහම් මඟ දිනු කරගන්න මේ පින් හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් YG පොඩිමණිකේ මහත්මියගේ ආදරණීය මවවන බිසෝමැණිකේ මෑණියන් මිය පරලොව ගොස් දැනට වසර 12ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන ඒ මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පියාවන හීන් බණ්ඩා පියාණන්ට, පුංචි බණ්ඩාර පියාණන්ට සහ කුමාරිහාමි මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස. ඉතින් නම් සඳහන් කළ මිය පරලොව ගිය සිළු දෙනාටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනා නමින් මිය ගිය සිළු ඥාති වර්ගයාටත් මේ පින් අනුමෝදන් ඒ හැම දිනා සැපයෙන් සැපයට පත්වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අද මේ සඳහන් කළ තියෙන පවුලේ දූදරු මුණුබුරු සිළු දෙනාට නිදුක් නිරෝගී සුවය එතුමිය ප්‍රාර්ථනා කරන බව ලෝවාසි හැම දිනාටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඉතින් විශේෂයෙන්ම YG පොඩිමණිකේ මහත්මියටත් ඒ පවුල්වල හැම දිනාට දුවදරු මුණුබුරු මිනිබිරියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාට සිසුරු පාසක ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සෑම සිළු දෙනාටමත් සියලුම දෙනාට අපි මේ පින් අනුමෝදන් කරනවා. කායික මානසික සුවේ නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ පිණිසත් උතුම් ධර්ම අවබෝධයටත් මේ පින් හේතු වාසනා වේවා කියලා හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් උදාාර ධර්ම දාණයෙන් මේ මොහොතේ අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මෝ නොවලහාම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ දිගාසිරි සැලසේ. මේ පිනෙන්ම අපගේ ගෞරවනීය පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් ධර්ම අවබෝධයම සිදු වේවා. සාදු සාදු සාදු. එමනම් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් අපි නැවත ඔබ මුණ ගැහෙන්නම්. මුළු මහත් ජාතියම පින්වන්ත සිත ඒ උතුම් තුනුරුවන උදෙසාම මුදුන්පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube channel එක subscribe කර සීනුව ලකුණ ඔබන්න.